Net FM Unlimited Unlimited Balungali Nuki Khata Nuki Khata අයිබෝන් සුබ සන්ධ්‍යාවක් සුපුරුදු බදාදා net fm unlimited දේශපාලන සංවාදය අපි ආරම්භ කරන්න සූදානම් කෙමෙන් කෙමෙන් මහමැතිවරණයට දින ලඟ වෙනවා අගෝස්තු 5 වෙනිදාට අද බදාදානේ දින 27ක් ඉතිරි වෙලා තියෙනවා දවස් 27ක කාලය හොඳටම ඇති අපේ රටේ මැතිවරණයක ජනතා හැසිරීම වෙනස් කරන්න අපි ඒක හොඳාකාරවම දැකලා තියෙනවා හැබැයි එතනින් ලැබෙන පණිවිඩය එතරම් සුබදායක පණිවිඩයක් නෙවෙයි කියලාත් අපිට දැනෙනවා. ඒ කියන්නේ දේශපාලන පක්ෂයක් කණ්ඩායමක් දේශපාලනඥයෙක් සමාජ ක්‍රියාකාරිකයෙක් රටට ආදරේ පුද්ගලයෙක් Taman කරපු ක්‍රියාදාමයේ පිළිබඳව වැඩපිළිවෙල පිළිබඳව යම් අධ්‍යයනයක් හැදෑරීමක් එක්ක අපි ඡන්ද දෙනවා නම් ඒක පක්ෂයට වුණත් පුද්ගලයාට වුණත් ඒක මනාපයක් විදිහට ලැබෙනවා නම් ඒක ඔහුගේ ගමන් මඟ පිළිබඳ අධ්‍යයනයකින් පස්සේ ලැබෙන එකක්. හැබැයි කෙටි කාලීන පරිවර්තනයක් කියලා කියන්නේ ගොඩක් වෙලාවට අපිට දැනෙන එදිනෙදා දැනෙන දේවල් සම්බන්ධව ගන්න තීරණ කියලා හිතෙනවා. දීර්ඝ කාලීන අපි දැන් රටක් ඇතුළේත් මේ දවස්වල තිරසර කියන වචනය කතා කරනවානේ. ඕනෑම දෙයක ප්‍රතිඵලය තිරසර වුණොත් රටකටත් හොඳයි අපිටත් හොඳයි සෞඛ්‍යයටත් හොඳයි. ඉතින් දේශපාලන පසුබිම ඇතුලේ මේ දිනවල දේශපාලන වේදිකාවෙත් බොහෝ දේ අපිට ඇහෙනවා ජනතාව තමන්ගේ මනාපය වෙනුවෙන් තමන්ගේ තීන්දුව වෙනුවෙන් තවදුරටත් අපේක්ෂකයන් කිරාමැන බලමින් තමන්ගේ තෝරා ගැනීම සාධාරණද කියලා ඔවුන් මේ දිනවල ඇත්තටම සාධාරණ සංවාදයක දෙනවා. එවන් පසුබිමක අදත් net fm unlimited දේශපාලන සංවාදය අපි ආරම්භ කරන්න සූදානම්. අපි ආරාධනා කළා කළුතර දිස්ත්‍රික්කයේ නියෝජනය කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ඔහු ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායකවරයා කළුතරින් මෙවර පොහොට්ටුව ලකුණෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයෙන් මැතිවරණයට ඉදිරිපත් වන ජයන්ත සමරවීර හිටපු මන්ත්‍රීතුමාට හිටපු රාජ්‍ය අමාත්‍යතුමාට බොහොම කැමැත්තෙන් අපේ වැඩසටහනට ආරාධනා කළා. අයිබෝන් ජයන්ත සමරවීර මැතිතුමා, අර මමගත්තු ප්‍රවේශයෙන්ම වැඩසටහනට ආරම්භයක් ලබා ගන්නවා. මේ අපේ රටේ දේශපාලනඥයින් තමන්ගේ වැඩේ නොකර, ඒ කියන්නේ රටට අවශ්‍ය කාරණේ නොකර දේශපාලනය කරන නිසාද රට තවමත් මේ තත්ත්වයේ තියෙන්නේ. එහෙම කියන්නේ හේතුව හැම දේශපාලන වේදිකාවකම අපේ රට පියවර කිහිපයක් ඉදිරියට ඔසවා තියන්න අවශ්‍යයි කියලා දේශපාලනඥයින්ම කියනවා. ඒ කියන්නේ අපේක්ෂිත තත්ත්වයට තාම රට ඇවිල්ලා නැහැ කියන එක දේශපාලන වේදිකාවෙම අපිට දැනෙනවා. රට දිහා බැලුවත් දැනෙනවා. ඒකද කාරණේ? තමන්ට පැවරුණු කාර්ය වෙනුවට දේශපාලනඥයින් දේශපාලනය කරන හින්දාද තාම මේ තැන ඉන්නේ අපි? පැති දෙකකින් තමයි මේකට උත්තර හොයන්න වෙන්නේ මනෝජ. එකක් තමයි පුද්ගලයන් හැටියට පසුගිය ඉතිහාසයේ පෙන්වන ලද අසමත්කම්, දේශපාලඥයන් හැටියට පෙන්වන ලද අසමත්කම්. දෙවැන්න තමයි එම දේශපාලඥයන් නියෝජනය කරපු දේශපාලන මතවාදය දේශපාලන වැඩපිළිවෙල විසින් රටට කරන ලද බරපතල හානිය. එතකොට මේ දෙකම එකවර එකතු වුණොත්, ඒ කියන්නේ අසමත් කෙනෙක් ලෝකයක් රටක් ඉදිරියට ගෙනියන්න, මනුෂ්‍ය සංහතිය ඉදිරියට ගෙනියන්න අසමත් මතවාදයක් කරපින්න ගත්තොත් අසමත්කම් දෙකක් එතන හැදෙනවා. අසමත්කම් දෙකක් එතන හැදෙනවා. ඒතර ඒකේ අනිටු ප්‍රතිඵල තමයි අපි ලාංකීය සමාජය තුළ අද අත්විඳින්නේ. අපි අපේ රටේ නාමික නිදහසෙන් පස්සේ, කියන්නේ 948න් පස්සේ අපි විශ්වාස කරන්නේ මනෝජ් අපිට නිදහස තියෙනවා කියලා. අපි හිතන්නේ අපි මේ නාමික නිදහසක් තමයි අපිට තියෙන්නේ. අපේ ජාතියේ ඉරණම අපි නෙවෙයි ලියන්නේ. අපේ ජාතියේ ඉරණම ලියන්නේ විජාතික බලවේග. අපේ දේශපාලනය නාභිගත වෙන්නේ නැත්තම් ඉලක්කගත වෙන්නේ ජාතියේ ඉරණම් පත්‍රය ජාතිය විසින් ලියන දේශපාලනය තමයි අපේ දේශපාලනය. අපි මේ අපේ අරගලය, අපේ සටන, අපේ භාවිතාව පූර්ණ පරිපූර්ණ සුසංගත නිදහසක් වෙනුයි. එතකොට නාමික නිදහසෙන් පස්සේ මම කියාගෙන ආවේ අපේ ඉරණම අපි ලිව්වේ නෑනේ. ලියන්න ගත්තු අවස්ථා කීපයක් තිබ්බා. දැන් මේ රටේ ජාතික ව්‍යාපාරය අර 815 මේ බටහිර ජාතීන් හදපු න්‍යාය පත්‍රය ඔස්සේ තමයි මේ අපේ රට ගමන් කරමින් ඉන්නේ. මේක වෙනස් වෙච්ච තැන් ඉතිහාස කීපයක් තියෙනවා. හැබැයි වැඩ යන්න උන්නේ නැහැ.
උඩක් දුර දැන් බණ්ඩාරනායක මැතිතුමා 956 අපේ රට සොජාති විජාතික පාරේ ඉඳන් සොජාතික පාරට දානවා විජාතික පාරක මේක ඇදී යන්නේ බටහිරයන්ට ඕන ගමනක මේ රට යන්නේ අපේ රට බණ්ඩාරනායක මැතිතුමා 56 දී සොජාතික අභිලාෂ මත දිවෙන ජාතික පාරකට ජාතික මගකට හරවනවා ඔව් විශාල කුසලතාවයක් සහිත පුද්ගලික කුසලතාවයක් සහිත නායකයෙක් හිටිය තමයි අපි ඔව්ව හදාරලා තියෙන්නේ. ඔව් ඒ දාන ඒ ජාතික මතවාදය තුලට ඔහු ගොනු වෙනවා ජාතික මතවාදය ඔහුගේ මතවාදයේ බවට පෙරලා ගන්නවා. ඒ අනුව ඔහු ජාතික මගට මේ අපේ රට දානවා. ඒ සඳහා වන ජාතික මගේ සොජාතික අභිලාෂ ඉටු කිරීම සඳහා වන බලවත් සමාජ ආර්ථික දේශපාලන වගේම සංස්කෘතික ප්‍රතිසංස්කරණයන් ප්‍රමාණයක් බණ්ඩාරනායක මැතිතුමා කරනවා 56. හැබැයි ඔහු යන්නේ කොච්චර දුරයිද? අවාසනාව ඔහුට යන්න වෙන්නේ අවුරුදු 3යි. ඔහු වෙඩි තෙල මරනවා. ඔහුගේ වෙඩික්කරුවේ ලාංකිකෙක් වුණාට ඔහුට වෙඩි තිබීමේ නියෝගය එන්නේ පිටරටින්. ඒතර බණ්ඩාරනායක මහත්තයා ගමන එතනින් අඩාලයි. සමත් කෙනෙක් ජාතියක් දිනවන්න පුළුවන් මතවාදයක් ගත්ත අතට දිනවීමේ ක්‍රියාමාර්ග ගත්තා ජාතිය දිනවන එක මේ රට ගිලගන්න අත්පත් කරගන්න බලාගෙන ඉන්න විජාතික බලවේග වලට හතුරුයි ඒගොල්ලෝ ඒකට එකඟ නැහැ තීරණය කරන අය බණ්ඩාරනායක අයින් කරන්න ඕනේ කියලා අයින් කරනවා එතකොට සමත්කෙක් සමත් මතවාදයක් ගැනීමෙන් රටට අද දේශපාලනයේ ක්ෂේත්‍රයේ ඉන්න ඕනම කෙනෙක් දේශපාලන ශාස්ත්‍රයක් හැටියට විද්‍යාවක් හැටියට හදාරන කෙනෙක් ලංකාවේ දේශපාලනය හදාරන කෙනෙක් අපි ඕන කෙනෙකුට එකඟ වෙන්න පුළුවන් බණ්ඩාරනායක මහත්තයා කරපු ප්‍රතිසංස්කරණ බහුතරයක් මේ රටේ ජාතියේ උන්නතියට හේතු වුණා කියලා පිළිගැනීම කාගෙත් තියෙනවා දැන් ඊට පස්සේ අවස්ථාවක් තියෙනවානේ දැන් ඉතින් බණ්ඩාරනායක මහත්තයා 59 මෙරුවා මේ ගමන සම්පූර්ණ කඩාකප්පල් වුණා ආයි ක්‍රමානුකූලව අර අවුරුදු 3ක් තිස්සේ ජාතික මගේ ගිය රට ආයි විජාතික මගට වැටුණා ඊට පස්සේ ආයි පහුසරයක් මීට එරෙහිව ලංකාවේ මිනිස්සුන් තුළ විශාල අරගලකාරී හැඟීමක් අරගලයක් බවට පත් වෙනවා ඒ අරගලය ඊට පස්සේ නායකත්වය දෙන්නේ වෙනවා බණ්ඩාරනායක මැතිතුමන්ගේ ප්‍රිය බිරිඳ වෙච්ච සිනමා වූ බණ්ඩාරනායක මැතිනියට ඇයි 1970 ආණ්ඩුවක් හදනවා වමේ ව්‍යාපාරයත් එක්ක එන් එම් පෙරේරලා කොල්විනාඩි සිල්වලා ලෙස්ලි ගුණවර්ධන චම්ලි ගුණවර්ධනලා ඒ වගේම ටීබී ඉලංගරත්න සුභසිංහ මේ වමේ ප්‍රගතිශීලී නායකයෝ පිරිසක් එක්ක වමේ ප්‍රගතිශීලී දේශපාලන ව්‍යාපාරත් එක්ක ඇය ආණ්ඩුවක් හදනවා හදලා ඒක අපි හිතනවා මේ රටේ තිබිච්ච ප්‍රගතිශීලී ආණ්ඩුවක් අපේ කියවීම අනුව අපේ හැදෑරීම අනුව ඒ ආණ්ඩුව මේ රට නිෂ්පාදන ආර්ථිකයකට මාරු කරනවා මේ ඇත්තටම තියෙන මේ ලංකාවේ අද අපි අත්විඳින හැම සමාජ ඛේදවාචකයක් පිටිපස්සෙම තියෙන පතුලේ තියෙන ප්‍රශ්නේ ආර්ථික ප්‍රශ්නේනේ මම ඔබෙන් අවසර ඉල්ලනවා අපිට ප්‍රශ්නේ තව ටිකක් මෙහාට ළඟට ගේන්න. ඔව් ඔබතුමා අපේ රටේ දේශපාලන භූමියත් එක්ක අධ්‍යක්ෂකින් එක්ක හොඳ පැහැදිලි කිරීමක් කරගෙන ආවා. ආයිමත් ඔබතුමා වර්තමානයටත් ගෙනාවා. දැනුත් අපිට තේරුම් ගන්න තියෙන්නේ ඒකනේ අර ඔබතුමා කිව්වා වගේ බණ්ඩාරනායක මැතිතුමාට තුවක්කුව එල්ල කළේ අපේ භූමිය උපන් අතකින් වුණාට ඒ තුවක්කුව මෙහෙව්වේ වෙන තැනකින් කියන අදහස. අදත් ඒකනේ අපි නොදැනම කරන්නේ එක ආණ්ඩුවක් මෙහෙමයි තව ආණ්ඩුවක් මෙහෙමයි ඒක සමීප රටක් ඒක අපේ මහද්වීපේ රටක් එහෙම නැතුව අපේ මහද්වීපෙන් පිට රටක් මේ කවුරු කියලා කිව්වත් ලෝක ආර්ථිකයේ ලෝක දේශපාලනයේ ලෝක බලයේ තමන් අතර ගන්න ලොකු තරඟයක ඉන්නේ ඔවුන්ගේ උපාය උපක්‍රම වලට සමහරලාට අපිට අහු වෙන්න වෙනවා ඒව සමහරලාට ආධාර වෙන්න පුළුවන් වෙනත් සහෝදරකම් වෙන්න පුළුවන් ආධාර මත තේන වෙන කාරණා වෙන්න පුළුවන් අදත් අපිට තාම වෙලා තියෙන්නේ ඔය කාරණේම නේද ජයන් සමරවීර මැතිතුමා ඔ මනෝජ් මට පොඩි උණුපුරණයක් කරන්න දෙන්න අවසර දැන් මම නැවතුවේ සිරිමාව බණ්ඩාරනායක මැතිනිය 1970 එන්එම් ලත් එක කොළඹ ලත් එක චම්ලි ගුණවර්ධන මහත්තයලත් එක ටීබී ලංකරත්න සුභසිංහ මහත්තයලත් එක පටන් ගත්තු ගමන ඇත්තටම අතිශය ප්‍රගතිශීලී ගමනක් අපේ රට නිෂ්පාදන ආර්ථිකය මාරු කරානේ පොඩි උදාහරණයක් මම කියන්නම්
දැන් ඒ වෙනකොට අපි අපේ ඉතිහාසයේ කුවේණිගේ කාලේ ඉඳන් විජය විජාවතරණේ වෙද්දිත් අපි රෙදි විය වියානි හිටියා කියලා ඉතිහාසයේ සඳහන් වෙන්නේ. දැන් රෙදි කුවේණිගේ කාලේ ඉඳන් රෙදි වියපු ජාතිය රෙදි ගෙනාව පිටින්. එවකට අපේ ලාංකීය තරුණ තරුණියෝ රැකියා නැතුව ගෙවල් වලට වේලි වෙලා වයසට යනවා. අස්සාවක් නැහැ ගෙවල් වලට වේලි වෙලි ඉන්නවා. දැන් නේද ඒගොල්ලෝ නාකි වෙනවා. රෙදි පිටින් ගෙනාව. මෙච්චර සශ්‍රීක පොලොවක් තියෙන රටේ සීනි පිටින් ගෙනාවා. බ්ලෑල්ල පිටින් ගෙනාවා. ලෝකේ ඉස්තරම් රබර් තියෙනවා කියන රටේ ටයරුත් පිටරටින් ගෙනාවා. ක්‍රිස්තු පූර්ව 3 සියවසෙත් ඩැමස්කට් කඩුව හදන්න වාණි දුන්නා කියන්නේ ශ්‍රී ලංකාවෙන් යකඩහ වාණිත් පිටරටින් ගෙනාවා. මේ විදිහට අපි කනබුන අඳින පළඳින සියල්ල පිටරටින් ගෙනල්ගෙන හිටියේ. අපි ඉන්නේ දූපතක් ඇතුලේ කියලා ලුණුත් ගෙනාවා. ලුණුත් ගෙනාවා. දැනුත් ගෙනවා එදත් ගෙනාවා. එතකොට මෙන්න මේකට පිළියම මොකද්ද? ඒක ගේන එකද නැහැ. අචරෙන්නෙන් පෙර මුදල් අමාත්‍යවරයා විදිහට ඒ උපාය මාර්ගය වෙනස් කළා. පිටින් ගෙනල්ලා ආනයනෙන් තමන්ගේ පාරිභෝජන අවශ්‍යතා සපුරා ගැනීම. වෙනුවට ඔහු ආනයන ආදේශන කර්මාන්ත ප්‍රතිපත්තියක් හඳුන දීලා සීනි පිටරට ගේන එක නවත්තලා මේ සීනි හැදීම ආරම්භ කළා. කන්තලේ සෙවණ කළ හිඟුරාණ පැල්වත් සීනි සංගීත මණ්ඩලය හැදුවා. අපේ දරුවන්ට ඒ වැර රස්සා දුන්නා. ටයර් පිටරටින් ගේන එක රබර් නිෂ්පාදන පිටරටින් ගේන එක නවත්තුවා. අපේ රබර් පාවිච්චි කළා. ඉස්තරම් ටයර් මෙහෙරට හදන එක පටන් ගත්තා. කැලන් ටයර් හැදුවා. අපේ දරුවන්ට රස්සා දුන්නා. යකඩ වාණේ පිටරටින් ගේන එක නවත්තලා යකඩ වාණේ හදන්න වාණේ සංස්ථාව හදලා අපේ යන රස්සා දුන්නා. ඊගා රෙදි පිටරටින් ගේන එක නවත්තලා තුල්හිරිය සීමා කළ නවත්තල නෙවෙයි සීමා කළ තුල්හිරිය වේයන්ගොඩ පූගොඩ බලවේග පේගම්මල ආරම්භ කළා. ප්‍රේක්ෂකර්ම දෙපාර්තමේන්තුව හරහා හැම ගමකම රෙදි ඉස්කෝලයක් තිබ්බා. එසේ අපට අවශ්‍ය රෙදි සපුරා ගැනීමේ මාත්‍රාව දෙනවා. ඒකට ජාතික නිෂ්පාදන ආර්ථිකය මෙරළක් ගෙනිච්චා. මොකෝ උනේ 75 දී මේ එන්නේ පෙරව දොට්ට දානවා. සමගිය පෙරමුණු ආණ්ඩුව බිඳවට්ටනවා. 77 මැතිනි මැතිවරණයට යනවා. සිලනීපි 8 බහිනවා. විපක්ෂ නායකකමක් නැති වෙනවා. මැතිනිගේ ප්‍රජාහිතය තහොස් වෙනවා. කොහෙන්ද ව්‍යාපෘති ආවේ? බටහිරින්. එතකොට දැන් අද ලෝකෙ ගත්තොත් ඔබ නිතාවනේ අදත් එහෙම තමයි. දැන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා, දැන් මේක මහින්ද රාජපක්ෂ මහත්තයාට දැල් අපි පිළිගන්න ඕනනේ. මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට මේ රට බාර දුන්නේ අපි 2005. එදා මේ රටේ මිනිසුන්ගේ තිබ්බ පරම භවී බලාපොරොත්තුව තමයි මේ 335 අඳෝනා ඇහෙන එකෙන් මේ රට ගලවන්න, මලකඳන් ගොඩ ගැහෙන එකෙන් මේ රට බේරන්න, මේ දෙකට වෙන්න යන රට එක්සේසත් කරන ඕකනේ දින්නේ. මහින්ද රාජපක්ෂ මැතිතුමා 815 පස්සේ ජාතිය දිනපු පළමු සටනනේ අපි ඔක්කොම පරාදයිනේ. 818ද 40ද ඔක්කොම පරාද. ජාතිය දිනෙව්වනේ ලාංකීය ජාතිය දිනෙව්වනේ කවද්ද? 2009 මැයි මාසේ 19. 2009 මැයි මාසේ 19 වෙනිදා මහින්ද රාජපක්ෂ මැතිතුමා රට දිනෙව්වා. මේ රට දිනවපු නායකයව 2015 ජනවාරියට ගෙදර යවුවා. බලන්න ඒ ජනවාරියට ගෙදර යවුවේ කාටද කියන්න බෑ. ওই ලංකාවේ මිනිස්සු ඡන්දෙ දුන්නනේ. හරි, ලංකාවේ මිනිස්සුන්ට ඒ ඡන්දෙ දෙන්න මහින්ද රාජපක්ෂට විරෝධීව ඡන්දෙ දෙන්න පෙළඹෙව්වේ කවුද? එයාගේ ඔළුව වෙනස් කළේ කවුද? එයාගේ ඔළුව හේදුවේ කවුද? බටහිර. එතනටත් මම ආයෙත් බාධාවක් කරනවා ජයන් සමරිර මැතිතුමා. ඔව්, යුද්ධෙ දිනුවා. අර ඔබ කිව්වා වගේ අපේ රටේ ජනතාවට 335 අඳ උනා ඇහෙන්න තිබුණු යුගේ නිමාවට පත් කරා. කොච්චර බටහිර පෙළඹවීම් කරත් කවුරු මේකේ ඇවිල්ලා ඔළු හොදන්න හැදුවත් ඡන්දෙ දෙන්නේ රටේ ජනතාව. ජනතාවට කොහෙදි හරි නොදැනුණු තැනක් එතන ආවා. දැන් ඒ කාලේ මග හැරගෙන ඒ කාලේ අඩුපාඩු තුන තිබුණා නම් ඒවත් මග හැරගෙන අලුතින් ආණ්ඩු කරන්න ගමනක් වෙනුවෙන් ඔබතුමාලා බලය ඉල්ලන්නේ. ජයග්‍රහණය ගැන ඔබතුමාලට විශ්වාසයක් තියෙන බව පේනවා. මොකද ඉල්ලන්නේ 3-2 ජයග්‍රහණය නෙමෙයි. එහෙමනම් එතන මොන හරි වුණා නම් ඒ ටිකත් හදාගෙන ඉස්සරහට යන්න එපේ. යුද්ධ දිනලා යුද්ධ සැමරුවා සහ තව යටිතල පාසුකම් දිනු කිරීම යම් වැඩ ප්‍රමාණයක් කරා. නමුත් ඒ ටික ජනතාවට දැනුන්නේ නැහැ. ඔබ කියනවා න්‍යාය පත්‍රයේ බටහිර කියලා. හැබැයි ඡන්දෙ දුන්නේ රටේ ජනතාව. ජනතාවගේ හදවතේ කොතනින් හරි ගිලිහුණා බහුතරයකගේ නෑ. දැන් අපි ජාත්‍යන්තර දේශපාලනය ගත්තොත්
අපිට අත්දැකීම් ඕන තරම් තියෙනවා ඒ ජන දැන් දැන් මේ අභ්‍යන්තර ප්‍රතිවිරෝධතා මහින්ද රාජපක්ෂ පාලන සමය තුළ නොතිබුණා නෝවේ තිබුණා දැන් ඉතාම සූක්ෂම විදියට දැන් බලන්නකෝ මනෝජ් මහින්ද රාජපක්ෂ මහත්තයාට පටවැන්දි හොරා කියලානේ හොරා 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 කියලා ජප දැන් රුධිරනායකගේ ප්‍රධාන තර්කයක් උනේ නුවරඑළිය ඉන්න රත්තරන් අස්වැ දෙන්නෙක් ගෙනල්ලා ඒ දෙන්න පරින්න චොපර් එකේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පුතාලා උදේ හවස යනවා කියලා දැන් කෝ රත්තරන් අස්වැ දැන් මේක කේන්ද්‍රීය කාරණයක් නේ මේ ඇතිවනේ රත්තරන් අස්වැ කෝ දැන් දැන් කෝ දැන් අවුරුදු හතරමාර මේ මහතුරු හිටියානේ දැන් රත්තරන් අස්වැ අපිට ගෙනල්ලා පෙන්වන්න තිබ්බනේ මම කියන්නේ සංකේතවත් මේ කියපු බොරු මේ කියපු බොරු එතකොට දැන් මෙන්න මේ බොරුව දිගින් දිගට කියද්දි කවුද කිව්වේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ වගකියුතු ඇමතිකම් දරපු උදවිය අමතක කරන්න එපා මේ අපි ගෝලීය බර බලගත්ු අධිරාජ්‍යවාදයක් එක්ක මේ හැප්පෙන්නේ මේ ශ්‍රී ලංකාව මේ හැප්පෙන්නේ ශ්‍රී ලංකාවේ මේ ප්‍රගතිශීලී ජාතිකවාදී ව්‍යාපාර හැප්පෙන්නේ මේ නිකන් මේ රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක නෙමෙයි සජිත් ප්‍රේමදාස මහත්තයත් එක නෙමෙයි මේ හැප්පෙන්නේ අනුරුදි සනායක මහත්තයත් එක නෙමෙයි මේ අනුරලා රජිත් සජිත්ලා රනිල් වික්‍රමසිංහ මහත්තුරු ඒගොල්ලෝ පිටිපස්සෙ ඉන්නේ කවුද මේ බටහිර බලවත් හැම පැත්තෙම හැම විද්‍යාවකින්ම අතේ තියාගෙන ඉන්න බලවත් ආධිපත්‍යයක් හැබැයි ඒ ඒ ඒ සිදුවුණු සියලු සිදුවීම් එහෙම නෙවෙයි කියලා ඔබතුමා කියනවාද මම ඒ වන්න හේතුව මෙවැනි වැඩසටහන් වලට ආපු දේශපාලනඥයින් ඉහළ ඉඳලා පහළට ඔව් අපේ අතින් යම් යම් වැරදි වුණා තමයි ඒවා අපි හදා ගන්න ඕනේ මෙහෙම දේවල් නොවුනනම් හොඳයි එහෙම දේවල් ඔබතුමාලත් එක්ක හිටපු කණ්ඩායම ඉහළ ඉඳලා පහළට ඒක බහුතරයක් කියන්නේ සාතිශය බහුතරයක් කිව්වා ඒ කියන්නේ යමක් කොහේ හරි වැරදුනා කියලා පිළිගත්තා ඒ ටික තියෙන්න ඕන නේද එනනම් නෑ නෑ මම කියන්නේ මම කිව්වේ එකයි අභ්‍යන්තර ප්‍රතිවිරෝධතා තිබ්බ ගැටලු තිබ්බ නමුත් මේ හුවා දැක්කි මේවද මේ අතිශෝක්තියට නම් වලා මේ අතිශෝක්තියට නම් වලා ලාංකීය මිනිස් මනස විකෘති වෙන ආකාරයට නේ මේ කිව්වේ වමයේ කියන වේදිකාවෙන් රතුපාට වේදිකාවෙන් එනවා ඒ අදහස මේ බෞද්ධ වේදිකාවෙන් එනවා ජම්බිකකින් ඒ අදහස ඊට පස්සේ ටිකක් මැද වේදිකාවකින් පත්තරකරුවන්ගෙන් මාධ්‍ය වේදින්ගෙන් කලාකරුවන්ගෙන් ටිකක් මැදින් ස්වාධීනයි කියන වේදිකාවකිනුත් එනවා ඒ අදහස මේ ඉතාම සැලසුම් සහගත බහුවිධ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් අර තිබුණු අඩුපාඩුකම් වරගන්වල අතිශෝක්තියට වරගන්වල කීමෙන් ලාංකීය මනුෂ්‍ය සමාජය නොම ගැව්වා නොම ගැවලා තමයි ඒක 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 ලංකාව විතර නෙමෙයි ඔය කාලේ වකවානුවේ අපිට පේනවා ලිබියාව වැට්ටුවා සිරියාවට ඔය දේ කරන්න හැදුවා වෙනසුලාවේ චාවෙස් පරද්දන්න හැදුවා ඒතර ඕම ගත්තොත් ඊට පස්සේ ඉරානය ඔය වෙනි ප්‍රහාරයකට ලක් කළා ඒතර ඒ හැම රටකම මේ ඒකනේ බටහිරත් එක්ක හැප්පිච්ච හැම රටෙම වාඩු ගත්තා. දැන් මහින්ද රාජපක්ෂ බටහිරත් එක්ක හැප්පුණානේ. මහින්ද රාජපක්ෂ මැතිතුමාට කියද්දි වෙළුපිලි පිරබාරන් සුදු කොඩිය ඔසෝගෙන එනකොට මේ බේරන්න කියලා. ඒ කියන්නේ සටන නවත්තන්න කියලා. නවත්තුනේ. ඒක නවත්තුනේ නෑ සටන. එරික්සෝල්ලායි මහත්තයා මේ නැවතිලා හිටියනේ. යශුෂි අකාසි මෙහෙනේ හිටියේ. විඩා හෙල්ගසන් මෙහෙමනේ හිටියේ. ඉඳින්ද දිගට කිව්වනේ කොටියා පරද්දන්න එපා කියලා. ආ අර ඩබල් දාලා ආවනේ විදේශ මාත්‍යවරු දෙන්නේ කාවනේ. ඇවිල්ලා මේ නවත්තන්න කිව්වනේ. හැබැයි නැවතුනේ නෑනේ. ඒතකොට මේ බටහිර හදා වඩාගත්තු කුලී සේනාංකය LTTE තවදුරටත් රැක්කනම් මහින්ද රාජපක්ෂ මහතෙර ඔය දේ වෙන්නේ නෑ. හැබැයි වුණේ ජෝෂ් කුෂ්ණලා මිලිබෑන්ලා ලංකාවෙන් ඇවිල්ලා ඇඹිලිපිටියේ කොහොඹ ගහක් යට සාකච්ඡා කළේ සාර්ථක අසාර්ථක වෙලා යන්නේ දෙන්න ලංකාව රිටර්න් එක දෙන්නම් මහින්දට රිටර්න් එක කියලානේ ඒ කියලා ගිහිල්ලානේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මුනි කඩලා ගත්තේ සභාපති විරුද්ධව මහලේකම් ගේනවා සටනට බලන්න කොච්චර බහුවිධයිද දියුණුයිද කියලා ඒගොල්ලෝ
එහෙම ගෙනල්ලා වැට්ටුවා. එහෙම ගෙනල්ලා වැට්ටුවා. ඒ කියන්නේ ඔබ කියන්නේ ගෙන්වීමම ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්. ගෙන්වීම කියන්නේ ඒ කියන්නේ පක්ෂේ මහලේකම්වරයව ගැනීමම. ගැනීමම. ඒතර ඒකට ප්‍රතිවිරෝධතා තිබ්බා. ඒ ප්‍රතිවිරෝධතා උස්සන්න කරන මොකටද? තමන්ගේ න්‍යාය පත්‍රයට අදාළව. දැන් බලන්න 2010 මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහත්තයා තමයි එතකොට අතිශය කීර්තිදර නායක ලංකාවේ. නියත මිනිස්සු ලංකාවේ ලංකාවේ සාමාන්‍ය භක්තිමත් මිනිස්සුනේ ඉන්නේ. ලංකාවේ මිනිස්සු දැන් මහසෙන් රජතුමා මිනිහරි වැව හැදුවා. ඒක දෙවි වෙලා කියලානේ කියන්නේ. අද මිනිහරි දෙවියෝ කියලා කියන්නේ මහසෙන් රජුරන්. ඒක ලංකාවේ එහෙම යම් මිනිස්සුන්ට ඓතිහාසික කාර්යභාරයක් කරපු මිනිසුන්ව මිනිසු පුදනවා. මිනිසු පුදනවනේ. ඒ x ද y ද කියන කාරණය අපි අතාරිමු. ඔය මේ භක්තිය කියන එක විතරක් රටකට තියෙන එක හොඳයි කියලා ඔබ විශ්වාස කරනවා? මම කියන්නේ නැහැ භක්තිය හොඳයි කියලා නෙමෙයි. මම කියන්නේ භක්තිමත් සහ ශක්තිමත් මිනිසු දෙන්න ඉන්න ඕනේ කියලා මම කියන්නේ. අන්දානු කරන භක්තිය නෙමෙයි විචාරශීලී ගෞරවය. විචාරශීලී ගෞරවය තමයි තියෙන්න ඕනේ. නමුත් මම කියන්නේ මම පිළිගන්නේ කරේ තියෙනවනේ මේක. තියෙනවා. එතකොට දැන් ඒ තත්ත්වයට දැන් මොකද කරන්න මහින්ද වට්ටන්න? මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වට්ටන්න කාවද ගන්න ඕනේ? හොඳම කෙනා තමයි ඒ වෙලේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මහින්ද රාජපක්ෂ මහත්තයා ඉදිරියේ හිටව ගන්න පුළුවන්. හැබැයි අර ජීව විද්‍යාත්මක සම්බන්ධ නිසා ගන්න බෑ. කාවද ගත්තේ? හමුදාපතිතුමාව. හමුදාපතිතුමාව ගත්තනේ. සේනාධි නායකයට විරුද්ධව යුද හමුදාපතිතුමාව හිටෙව්වා. දැන් සරල නෑනේ. මේවා සරල නෑනේ. එතකොට මේ බැලුවේ මොකද? මේ මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ බටහිරට විජාතික ගමනට ඉදිරි යන ගමන වළක්වන්න. හැබැයි වලේ අන්තං නු නමෙන්නේ. නැත්නම් මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපතිවරණේ 2010 මැතිවරණ ව්‍යාපාර කරන්න ඕනේ නෑනේ. නිකන් හාන්සිපුටු ඉඳන් මම ඡන්දෙ ඉල්ලනවා කියලා කිව්වනම් ඇතිනේ. නමුත් බලන්න එතෙන්දි ලොකු තරගයක් දෙන්න උනා. නිකන් අපිට නිකන් ඡන්ද ව්‍යාපාරෙදි බෙවුනේ 50ට 50 වගේ තමයි. එතෙන්ද අභියෝගාත්මක පැතිවරණයක් බවට අර සුවපහසු ජයග්‍රහණයක් ලබන්න තීච්ච මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණය යම් අභියෝගාත්මක ජයග්‍රහණයක් බවට පත් කරන්න බටහිර බලවේග උත්සාහ කළා. ඒ යම් ප්‍රමාණයට සතු ජයසමෙන්තුමා මම දැන් ආයමත් අර මුලට සම්බන්ධ කරන්න ඔබතුමා ආයමත් ආපු තැනට දැන් ලෝකෙන් අපිට කොච්චර පීඩනයක් තියෙනවද කොච්චර තෙරපුමක් තියෙනවද ඔවුන්ගේ න්‍යාය පත්‍ර වලට කටයුතු නොකරොත්ින් ආර්ථික වශයෙන් සමාජීය වශයෙන් දේශපාලන වශයෙන් සහ ඔවුන්ගේ බලය අතින් අපිට මොනවද වෙන්නේ කියලා අපිට ප්‍රාමාණික දැනුමක් තියෙනවනේ රටක් විදියට. හැබැයි ඒ රට සූදානම් කිරීමේ වගකීම පැවරෙන්නේ අපේ රටේ බහරකරුවන්ටනේ දේශපාලනඥයින්ටනේ. ඔවුන් ඊට හරි විදියට සූදානම් වෙලා හිටියද මේ අභියෝග අපිට තියෙනවා කියලා දන්නවා. අපිට තැලෙන්න වෙනවා, පෑගෙන්න වෙනවා, මිරිකෙන්න වෙනවා කියලා දන්නවා. සමාවක් නැහැ මේ කරදීවලල්ලෙන් එහාට කියලා දන්නවා. නමුත් ඒක දැන දැන රට සූදානම් කරන වැඩි අපේ රටේ දේශපාලනඥයෝ කරාද ඔබට අනුව? මෙමයි මනුෂ්‍ය දැන් මේක හරි සංකීර්ණව බහින ප්‍රශ්නේ. දැන් මේ එකක් අපි එකක් හොඳටම මතක තියාගන්න ඕන. ශ්‍රී ලංකාව නැමැති භූගෝලීය සාධකය සබහාදහම පිහිටලා තියෙන්නේ පිහිටවල තියෙන්නේ සුවිශේෂී තැනක. ඉන්දියාවට ලංව සාපෙන්ව ඉන්දියන් සාගරේ ගත්තොත් එක පැත්තින් අප්‍රිකාව, නැගෙනහිර ආසියාව, මධ්‍යම ආසියාව, දකුණු ආසියාව, ඕස්ට්‍රේලියාවට මේ මං කියන්නම් පස්මන් හන්දියක කියලා. ශ්‍රී ලංකාව පිහිටවල තියෙන්නේ පස්මන් හන්දියකනේ. ඉන්දියාවට ලංව සාපෙන්ව සුවිශේෂ. මේක ගුවන් නාවික කේන්ද්‍රයක් මේ රට. එතකොට මේ අධ්‍යතන භූදේශපාලනයේදී ගෝලීය භූදේශපාලනයේදී ලංකාව අතිශය වැදගත්. දැන් තියෙන වර්තමාන දේශපාලන යථාර්ථයට අදාළව ගත්තොත් ලංකාව විතර වැදගත් රටක් ලෝකේ තව නැහැ වගේ. නැහැ ඒකවත් වඩා නිවැරදි. එතකොට මේ ලෝකේ බලවත් වෙන්න හිතන කාටත් ලංකාව ඕන. කලාපේ බලවතා වෙන්න හිතන කාටත් ලංකාව ඕන. එතකොට මේ ඒ අයගේ බලපෑමෙන් තොරව ලංකාව පවතින්නේ නැහැ. ලංකාව පවතින හිස් අවකාශයක නෙමෙයි. ලංකාව පවතින මේවත් එක සංයුක්තව. එතකොට මෙන්න මේ සංයුක්තව ලංකාව ලෝකයේ සෙසු රටවල් වල හැසිරීමට වලට අදාළව සංයුක්තව පවතිද්දි අපි කොහොමද ඒවෑන් අපේ රටේ ජාතික නිදහස් සංවර්ධනයට එන අභියෝග කළමනාකරණය කරන්නේ?
ඒකනේ අපිට තියෙන ප්‍රශ්නේ මගෙත් ප්‍රශ්නේ උනේ ඒක කාද කියන එක ඒක තමයි ඒ ප්‍රශ්නේ සමහරකයි අභිය කලමනාකරණය කරන්නේ ඒ අභිය ඒවා ඒවට එකඟ වෙනවා ඒවට යට වෙනවා ඒවට හැප්පෙන්නේ නැහැ දැන් පහුගිය අතරමාරු තුනේ වසර අතරමාරු කියන්නේ ඒ න්‍යාය පත්‍රයනේ දැන් පසුගිය අතරමාරේ එක සිතින් ඒ බටහිර විජාතික න්‍යාය පත්‍රය පිළිගත්තා ඒක ඒක දිගේලි කළා එහෙම උනේ නැත්නම් හම්බන්තොට වරාය විකුණන්න නැහැ නේ හම්බන්තොට වරාය විකුණන කෙනා ටීවී එකේ මේ රූපවාහිනියේ චෙක් එකක් පෙන්වන්නේ අපි විකුණුවා සල්ලි ගත්තා කියලා හම්බන්තොට වරාය විකුණන්න නැහැ පහුගේ එහෙම නුණා නම් දැන් ලෝකේ අපි දන්නවා දෙවන ලෝක යුද්ධෙදී යුද කරපු හමුදාවන් බ්‍රිතාන්‍යත් අතු හමුදා පැත්තකින් ගන්නකෝ ඒක වෙන සංස්කෘතියක්නේ බ්‍රිතාන්‍ය පවා බටහිර පවා ඇමරිකාව පවා දෙවන ලෝක යුද්ධයේදී යුද්ධ කරපු හිටර්ගේ නාස්තිවාදයට විරුද්ධව එරෙහිව යුද්ධ කරපු හමුදාව රැක්කා කියන්නේ ඒ රටේ ප්‍රමුඛතම කාර්යය තමයි හමුදාව රකින්න එක දැනුත් එහෙමයි දැනුත් එහෙමයි හමුදාව රකින්නවා තේරෙසම මේ කියන්නේ මගේ හමුදාවට එහෙම උල අත තියන්න එන්න එපා කියලා කියන්නේ රයිට් එහෙම රැක්කේ අපි ඕගොල්ලේ මේ බීසුණු ත්‍රස්තවාදී පරද්දපු අපේ හමුදාව යුද අපරාධකාරයෝ කියලානේ පිළිගත්තනේ මේක යෝජනා මංගල සමරේ විදේශ අමාත්‍යවරයා පිළිගත්තනේ අපේ රට සමූල ඝාතකයි අපේ රටේ හමුදාව ශ්‍රී දූෂකයි සුබසාධන කඳුර වල සෙල්වෙඩි ප්‍රහාර එල්ල කළා අපි මිනිමරු හමුදාවක් කියලා පිළිගත්තා අර සයිඩ් අලුසෙන් කුමාරයා වාර්තා හැම පිටින් පිළිගත්තා පිළිගෙන 31 ප්‍රකාශය අත්සන් කළා ඉතින් බලන්න අපි නම් අපේ න්‍යාය පත්‍රයන් නම් ක්‍රියාත්මක කරන්න හැම පිළිගන්නවා බුද්ධ්‍යංශ නිරුපද්‍රිත කරා සම්පූර්ණ බුද්ධ්‍යංශ දුර්මුඛ කළා බුද්ධ්‍යංශ දුර්මුඛ කළා වට්ටලම දැම්මනේ ඉවරම කළා ඒවැ හිට ප්‍රධානම ඉරේ දැම්මනේ ගිහින් එතකොට ඒවට එකඟයි ඔබ කියන්නේ ඒවට එකඟයි ඔබ අහ ප්‍රශ්නේ දැන් අපිට දෙන්නේ මොකද්ද අපිට ඒ බලපෑම එනවා දැන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට අන්තර්ජාතික බලපෑමක් එනවා ඇමරිකාව එනවා ඉන්දියාවෙන් බලපෑම එනවා චීනෙන් යම් යෝජනා ඉදිරිපත් කරනවා. එතකොට කොහොමද ජාතියට සංවර්ධනය ගේන අයුරින් අපේ රට ඉදිරියට ගෙනියන අයුරින් ඒ ජාත්‍යන්තර පීඩනයන් කොහොමද කළමනාකරණය කරන්නේ? මේක තමයි නූතන ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයෙකුට යහෝ ආණ්ඩුවකට පැවරන වගේ. හොඳයි අපි එතනින් එහාට තවදුරටත් කතා කරමු. ජාතිය ළඟටම ණය බිල එනවා නේද ඊට පස්සේ කියන එකත් අපි එතනින් පස්සේ කතා කරමු. ඔව් ජාත්‍යන්තර අභියෝග එනවා. ඒව අපිට කේවල් කරන්න වෙනවා. හැබැයි ඒත් එක්කම සාධකයක් ළඟ තියෙනවා. රටක ජාතික ආදායම අඩුයි. මහා භාණ්ඩාගාරයේ හිස් ණය බිල වැඩි. එතකොට ජාතිය ළඟටම ණය බිල ඇවිල්ලා එවැනි තැනකදී අපිට අනාගතේ මොනවද කරන්න වෙන්නේ කියලාත් අපි කතා කරමු. අපි අද ආරාධනා කළේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කළුතර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පොදුජන සංධානය අපේක්ෂක ජයන්ත සමරවීර මැතිතුමාට ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායකතුමාට අපි කෙටි විරාමයක් ලබාගෙන ඉතා ඉක්මනින් නැවත හමු වෙනවා. Net FM Unlimited Unlimited බැලුම් ගලින් නොකී කතා නොකී කතා. හොඳයි අපි නැවතත් Net FM Unlimited දේශපාලන සංවාදයේ සමග ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානයේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක හිටපු රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මැතිතුමත් එක්ක අපි අන්ලිමිටඩ් සංවාදයේ දිල ඉන්නේ. විරාමයේදී විරාමයක් නැතුව අපි කොමාවක් තිබ්බේ ලෝක බලපෑම් අභිමුව ආර්ථිකය කියන කාරණේදී අපි හිර වෙනවද කියන තැන අපි හිටියේ. මෙතන අපිට ඉදිරියේදී ඒ පිළිබඳව සාකච්ඡා කරන්න පුළුවන් වෙන මානයකට අපි යොමු වෙනවා. දේශපාලන වේදිකාව මේ දවස්වල ටිකක් ඉස්සරහට ඇවිල්ලා තියෙන නිසා ජයන් සමරවීරට රාජ්‍ය අමාත්‍යතුමා දැන් මේ ආයමත් දේශපාලන වේදිකාවේ කණ්ඩායම් ඇතුලේ කණ්ඩායම් හැදෙනවා. දැන් සමහර තැන් වලින් අපිට ඇහෙනවා අපිත් එක්ක හිටපු අය විතරක් අපි ඉස්සරහට අරගෙන යමු, අපේ නායකයත් එක්ක දිගටම හිටපු අය විතරක් අරගෙන යමු, මේ වගේ සංවාද ඇහෙනවා. දැන් උදාහරණයක් විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ නම් හිටපු ජනාධිපතිතුමත් එක්ක සම්බන්ධ නම් ඒක තවදුරටත් හිතා බැලිය යුතු කාරණයක් බවට පත් වෙනවා. මේක දේශපාලනේ මේ වගේ මැතිවරණ කාලයක මොන වගේ තත්ත්වයක් හැටියටද ඔබ දකින්නේ? 2020 පාර්ලිමේන්තු මහමැතිවරණ එන්නේ ඉතිහාසයේ අපි පහු කරපු
මහමැතිවරණ සන්දර්භයට වඩා සපුරා වෙනස් මහමැතිවරණ සන්දර්භයක් ඇතුලේ මහමැතිවරණ තත්වයක් ඇතුලේ ඒ කියන්නේ අපි දන්නවා දැන් 2015 ජනවාරි 8 මහින්ද රාජපක්ෂ මැතිතුමන් පරාජය වෙලා ගියාට පස්සේ මේ මහින්ද රාජපක්ෂ මැතිතුමන්ව පරාද කරපු බලවේග හිතුවේ මැච් එක ඉවරයි කියලානේ අයි මහින්ද රාජපක්ෂ දේශපාලන ඉවරයි ඒගොල්ලෝයි මාර්ග සිටියම ඒගොල්ලන්ට මේ එලාගෙන යන්න පුළුවන් වෙයි කියලානේ ඒගොල්ලෝ හිතේ ඒකේ ගමනාන්තයට ඒගොල්ලන්ට යන්න පුළුවන් කියලා යමයි ඒගොල්ලෝ හිතුවේ ඒගොල්ලෝ විතර නෙවෙයි මේ මහින්ද රාජපක්ෂ මැතිතුමා පරාජය කරපු කඳවුර එහෙම හිතුවට වරදකුත් නැහැ ඒගොල්ලන්ගේ ඉලක්කය ඒකනේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ගාව හිටපු අයත් එහෙම හිතුවා මිදලා සමහරක් අය යටත් වුණා සමහරක් අය සටනෙන් පලා ගියා සමහරක් අය සටන අතනොහැර හිටියා ඒතර අතනොහැර හිටපු කීප දෙනා අතනොහැර හිටපු කීප දෙනා නිසා තමයි යන්තම් හරි මේ රට පරදේශක්කාර කොලනියක් වෙන එක වැලකුණේ එතකොට දැන් අපට කියවීමක් තියෙනවා එදා එය ඒ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කඳවුරේ ඉඳලා නැත්නම් එවකට මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පිළේ ඉඳලා පලා ගියායි ගියේයි පසුබැස්සයි පසුබැස්සෙයි හැර ගියායි හැර ගියේයි දැන් ඒගොල්ලෝ ගැන අපිට කියවීමක් තියෙනවා දේශපාලනේදී එතකොට ඒ කියවීමට අදාළව විග්‍රහ දේශපාලන වේදිකාවේ එන එක වළක්වන්න බෑ මොකද ඒ ගත වෙච්ච අවුරුදු 4 තුර ජාතියට අහිමි වෙච්ච දේවල් ගොඩයිනේ අහිමි වෙච්ච දේවල් ගොඩයි අපිට අමතක කරන්න බෑනේ අමතක කරන්න බෑ දැන් අපි ඒක අමතක කළොත් ඒ පිළිබඳ විග්‍රහයක් නොතිබුණොත් ඒ පිළිබඳ තේරුම් ගැනීමක් නොතිබුණොත් අවබෝධයක් නොතිබුණොත් ආපහු ඊළඟ පියවරත් ඕකම වෙන්න පුළුවන් මොකද මේ මේ අධි මේ විජාතික බලවේග සරල නැහනේ. ඒගොල්ලෝ තමන්ගේ මිනිස්සුන්ව හැම තැනටම ස්ථානගත කරනවා. ඒගොල්ලෝ බලනවා කොහමද මේ එන පාලනයන් තමන් බොළු මුණු යටත් කරගන්න පුළුවන්ද? බෑ. යටත් කරගන්න බැරි නම් තමන්ට සමීප කරගන්න පුළුවන්ද? යටත් කිරීම සහ සමීප කිරීම දෙකක්නේ. යටත් කළා සමීප කරගන්නත් පුළුවන්. වෙනත් ආකාරයකින් සමීප කරගන්න පුළුවන්. ඒකත් ජන සමීපමැතුමා අපේ දුර්වලකමක් නේද? ඒ කියන්නේ ඔවුන්ට සැලසුමක් තියෙනවා අපිට සැලසුමක් නැහැ. එහෙනම් අපි දන්නවා අපිට මෙහෙම තර්ජනයක් එනවා කියලා ඒ සඳහා ඔවුන් ස්ථානගත වෙලා ඉන්න ඔවුන් සූදානම් කියලා අපි දන්නවා. මේ අපිට සූදානමක් නැහැ. අපිට සැලසුමක් නැහැ. නැහැ අපිට කියලා කියන්නේ දැන් ඔබ පොදු වචනයක් පාවිච්චි කරන්නේ අපිට කාටද අපිට කියන්නේ? ඔව් ඒ කියන්නේ රටක් විදිහට ගත්තා සමහර අපි හිර වෙච්ච තැන් බැලුවට පස්සේ හිතෙනවා ඒ සාර්ථක සැලසුම් සමහර තැන් වල තිබිලා නැහැ කියලා. දැන් රට දැන් දේශපාලනදී රටක් කියන දේශපාලන කාරණාවෙදි රට කියලා කියන්න පුළුවන් වෙන කාරණාවට. දැන් මොකද රට කියලා අපි මුණ දෙන අභියෝග නැහනේ. ක්‍රිකට් වලදී උන රට හැටි සෙල්ලම් කරනවා. දේශපාලනේම නැහනේ. රට කෑලි බෙදලා නැති එක්සත් ජාතික පක්ෂය රට විකුණන ප්‍රතිපත්ති ඉන්නවා. මහින්ද කඳවුර රට රැකගැනීමේ ප්‍රතිපත්ති ඉන්නවා. ඉතින් රට කියන්නේ කාටද? එක්සත් ජාතික පක්ෂය රට කියන්න බෑනේ. රටට හිතකර දේශපාලනය සහ අහිතකර දේශපාලනය කියලා දෙකක් තියෙනවා. දේශද්‍රෝහී සහ දේශහිතර්ෂී කියලා. එතකොට දේශිතර්ෂී දේශප්‍රේමී දේශපාලන ව්‍යාපාරයට තියෙනවා හතුරා හැරෙන එක තේරුම් ගන්න පුළුවන් හතුරාගේ නාඩි අපිට වටහා ගන්න පුළුවන්. හැබැයි මේ කඳවුරේ සියල්ලන්ටම නෙමෙයි මේ නාඩි වැටෙනා ඉන්නවා. දැන් උදාහරණයක් දැන් මහින්ද රාජපක්ෂ මැතිතුමා එදා ගෙදර ගිය වෙලාවේ කට්ටි හිටියා මහින්ද රාජපක්ෂ මැච් එක ඉවරයි දැන් මහින්ද ආපහු එන්නේ නැහැ එයා මැද මුලනේ හරි කාල්ටන් වල හරි හාන්සිපුටුකර වෙලා විවේකී සුවයෙන් ඉඳවලා තමන්ගේ න්‍යාය පත්‍ර දිගේලි කිරීමනේ සැලසුම්ුනේ සැලසුම් කරගෙන තිබුණේ ඒ අය කියන්නේ බටහිර ජාතික බලවේග නමුත් මේක තේරුම් ගත්ත දේශපාලන ව්‍යාපාර සහ පුද්ගල ඉතාම කීප දෙනෙක් හිටියා මේ රටේ භික්ෂුන් වහන්සේලා ඇතුළේ එහෙම කීප දෙනෙක් හිටියා ඔය වියත් විද්වත් කවය ඇතුළේ එහෙම කීප දෙනෙක් හිටියා දේශපාලන පක්ෂ හැටියට ගත්තොත් එහෙම කීප දෙනෙක් හිටියා. දැන් වාසුදේව නායකර් මැතිතුමා, මේ උදේගම්මන්පිල මැතිතුමා, දිනේෂ් ගුණවර්ධන මැතිතුමා, විමල් විරුවන්ස මැතිතුමා, මේ ආදිවාසීන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පැත්තෙන් ගත්තොත් යම් පමණකට මේ කියවීම තිබ්බා ඩල්සලහ පෙරු මැතිතුමාට, මහින්දානන්ද අනුගමනය මැතිතුමාට, මේ වගේ අයට මේ කියවීම තිබ්බා. ඒතකොට මේ අය අතර ඒ කියන්නේ සමාන්තර කියවීමක් තිබ්බා.
උත්තර කියවීමක් තිබ්බ. ඒගොල්ලෝ අවසාන ටිරන් නරස්මතුමාල වගේ ඇට. ඒතර මේගොල්ලෝ එකඟතාවයකට එනවා. මොකක්ද එකඟතාවය? නෑ එහෙනම් මහින්ද ගේන්න ඕනේ. මහින්ද රාජපක්ෂ ගේන්න ඕනේ මේ බටහිර වටලෑමක් එන්නේ. සතුරා තෝරණයකට ප්‍රතිවිරුද්ධ තේරීම එදා කළා. එදා තමයි පෙබරවාරි 18 කියන දේශපාලන ව්‍යාපාරය එන්නේ. පෙබරවාරි 18 දේශපාලන ව්‍යාපාරේ නාවන මට මතකයි මනෝජ් ඔබේ මාධ්‍ය වේදිනුත් ඒ මාධ්‍ය සාකච්ඡාව ආවරණය කළා. හරියටම 2015 ජනවාරි 10 ස්ථානයේ ඩාලිපාර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂ මූලස්ථානයේ වෙලාව 10:30ට ඔබේ මාධ්‍ය වේදිනුත් මා ඒ මාධ්‍ය සාකච්ඡාව ආවරණය කළා මට මතකයි. ඒ මාධ්‍ය සාකච්ඡාවට වෙණීටි වාසුදේව නායක සුදු ප්‍රේමජාන්ත විමල් විරංච උදේගමම්පිල සලහ පෙරුම ඔව් එචරයි. එක මාධ්‍ය වේදිකක් අහනවා විමල් විරංස සහෝදරයාගෙන් දැන් ඔබ මහින්ද රාජපක්ෂ දේශපාලන වෙනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා දිනවීම වෙනුවෙන් කැපවීම සහගත වැඩ කරපු කෙනෙක් විශ්වාසයෙන් වැඩ කළා. දැන් මහින්ද රාජපක්ෂ මහතා පරාදයි. දැන් ඔබේ දේශපාලනට මොකද වෙන්නේ? දැන් මහින්ද දේශපාලනේ පරාදයි. මොකද කියන්නේ විමල් සර්? එයා කියනවා මහින්ද රාජපක්ෂ පරාද නැහැ. මේ తాවකාලික පසුබැසීමක් පමණයි. අපි මහින්ද රාජපක්ෂ ඉතාම ඉක්මනින් රැගෙන යනවා. මේ කවද්ද කියන්නේ? महिंद राजपक्ष प्रजाइति हाउस महिंद राजपक्ष मगेंगे यहा पालने कर द्रोहीम क्रिया जातीय रट किला मं के हम मंत्र विकिरी मेल मं के हम मंत्र विकिरी मटे इतर द्रोहि क्या तवत् ने अरे एक वग उत्तरकार पास किरदा प्रहारे अपी मे मम उभे माध्य तावर निकला उभे माध्य तावर निकला जनवरी पहा किएन वाणे डिसेंबर विशेत्र विशिपहा मे ඒ 24 25 මාවණැල්ලේ බුදුමිල්ම කඩාදැමීමේ සිද්ධියට සම්බන්ධ අය අහවල්ලු කියලා අපි කියනවනේ අපි කියනවා කියලා අපි කියනවා වහම මේගොල්ලෝ අත්අඩංගුවට ගන්න මෙතන තියෙන ලොකු මේ ඉස්ලාම් මූලධර්මවාදී අන්තවාදී ව්‍යාපාරයේ මුලක් මෙතන තියෙන ලොකු මුලක් ජනවාරි 20 අර වනාත විල්ුවේ ලැක්ටෝස් වතු යායේ මේක අහු වුණාට පස්සේ අපි කියනවනේ ඒ කියලා තීද්දි බීරි අලින්ට වීණා බීරි අලින්ට වීණා වයනවා ගෑස් කන් නොපෙනෙන මේ මහත්තුරු හිටියේ. ඒතර මේ මහත් දැන් පාස් කිරද ප්‍රහාරය ගැන අපි සාකච්ඡා වෙනකොට අපේ දබරගිල්ල නොවැළැක්විය හැකි ලෙස දිග වෙනවා ඒක වග උත්තර කරන්නේ. ඒක වැරදි නෑ. ඒක කළ යුතුයි. මොකද අපි එක සැරයක් වලේ වැටිච්ච අපි වලක වැටීම මොලේට ලාභයක් වෙන්නේ ඒ වලට වැටුනේ කොහොමද කියලා අපි තේරුම් ගත්තොත් විතරයි. අපි දන්නව වලේ වැටිච්ච විදිය. ආයි අපි ඔය වලවල් වලට දාන්න කවුරු හරි එනවනම් ඒ එන එක ගැන අපි අවබෝධය තියෙන්න ඕනේ. ජනතාව අවබෝධයෙන් ඉන්න ඕනේ. මේක සරල වැඩක් නෙමෙයි. මේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ඉදිරිව හරි සජිත් ප්‍රේමදාස මහත්තයාගේ ඉදිරිව හරි මේ අනුර දිසානායකගේ ඉදිරිව හරි නම් අපි මේ අපේ දේශපාලන සටන තියෙන්නේ මේක අපිට මේ එහෙම ප්‍රශ්නයක් නැහැ. මේ තියෙන්නේ ගෝලීය අධිරාජ්‍යවාදයට මේ විරුද්ධව මේ රට කොලනිය බවට පත් කරගනින්න අධිරාජ්‍යවාදයට එක්ක කරන සටනක් මේ සටන. ඉතින් මේ සටනේ අධිරාජ්‍යවාදය තමන්ට තමන්ගේ ගෝලියෝ තමන්ගේ ඔත්තුකාරයෝ කොහේ ස්ථානගත කරනවද දන්නේ නැහැ. ශ්‍රී ලංකා පොදුජන නිදහස් සන්ධානය ඇතුළ ස්ථානගත කරලා තියෙනවා තියෙනවමයි. තියෙනවා තියෙනවමයි. ඒගොල්ලෝ ලව්ව තමයි මේක කලමනාකරණය කරන්නේ ඒගොල්ලන්ට ඕන දියාවට. ඒ කියන්නේ ඔබ එක්තරා විදිහට බරපතල ආකාරයේ ප්‍රකාශයකුත් එතන සිදු කරන්නේ එතන මම හිතන්නේ ඔබතුමා වගකීමක් දරනවා ඔබ කියන්නේ මේ සඳහනේ ඇතුලේ
ඔබ මේ පාර ඡන්දේ ඉල්ලන තරග කරන සම්දානයේ ඇතුලේ විජාතික අවශ්‍යතා ස්ථානගත කරලා තියෙනව එන අනිවාර්යෙන් ස්ථානගත කරලා තියෙනවා අපි අපි මිනිස්සුන්ට අනතුරුම් ගෝනවා පසුගිය ඉතිහාසෙත් පුරා බලන්න මහින්දර හොඳම වෙලාව දුකටපත් වෙච්ච වෙලාව මිත්‍රෝ හතුරු වෙන් කරගන්න පුළුවන් සපහසු අවස්ථාවල නෙවෙයිනේ සුපහසු අවස්ථාවල නෙවෙයි ඒ ඒ අභියෝගය ඔබතුමාලා හඳුනගත්තේ කොයි කාලේද සම්දාන ගැහුවට පස්සේද ඊට කලින්ද නෑ අපි මේ අභියෝගය මුල සිට මඳුනවා ඉතින් එහෙමනම් අපි අපි දේශපාලනේ ඉන්නේ හොඳට 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 හාත්පස කියවනවනේ අපි අපි දේශපාලනේ මනෝජ් අපි හොඳට හාත්පස කියවනවා දවස ගානේ ඒක ඔබට දැනුණා නම් ඒ කියන්නේ ඔබේ නැවම හිල් කරගෙනම මේ ගමන යන්න ඔබම පටන් ගන්න ඒ කියන්නේ නැව මේ දියඹට දාලා ගමන ආරම්භ කරන වෙලාවෙම හිලක් හදාගෙන ඉස්සරහට යන්නම ඔබ කැමති වෙලා නෑ අපිට අපේ නැව හිල් කරගෙන අපි යන්නේ නැහැ ඒ බලවේග මේකට නගිනවා අපිට ඒ බලවේග අවබෝධයක් තියෙනවා අපි ඒ බලවේගත් එක වැඩ කරනවා අපි ඒගොල්ලෝ කරන්නේ නැන අනුතුරු වලකනවා ඒක වලක්වීම සඳහවන අවබෝධය අපි ජනතාවට ඇති කරනවා මේ වගේ දේශපාලනයකදී අපිට අභියෝගය ජයග්‍රහණය කරන් සමහරක් වෙලාවට අපිට ණය වහගෙන යන්න වෙන තැන් තියෙනවා දේශපාලනයේදී අපට ප්‍රියමනාපම දේ නෙමෙයි දේශපාලන සිදුවෙන්නේ අප විසින්ම විතර නෙවෙයි න්‍යායපත්‍රය දන්නේ ඒගොල්ලෝ න්‍යායපත්‍රය කදනවනේ එතකොට ඒ නිසා හැබැයි ඒක තමයි කලමනාකරණය කියන්නේ ඒක තමයි කලමනාකරණය කියන්නේ එතකොට අපිට පුළුවන් ඒක කලමනාකරණය කරන්න ඒ කලමනාකරණය කිරීමේ වැදගත් කලමනා කිරීමට අත්‍යවශ්‍යයි තත්ත්වය පිළිබඳව අවබෝධය යථා අවබෝධය. ඒතර යථා අවබෝධය ඇති කිරීමේදී ඒ පිළිබඳ විග්‍රහ කිරීම වලදී ඔබට පේන්න පුළුවන් මේ එක කණ්ඩායමකට කණ්ඩායම් ඉන්න බව පේන්න පුළුවන්. ඒක ඒක ඔබට පේන්න පුළුවන්. හැබැයි ඔබත් ගැඹුරට ගිහිලා හිතුවොත් ඒක රට මං හිතන්නේ කණ්ඩායම් ඉන්නෙක් ගැන හිතන්න ඕනේ පුද්ගලයන්ට සාපේක්ෂව නෙවෙයි. රටට සාපේක්ෂව. රටේ අනාගතයට සාපේක්ෂව. එතකොට තේරෙයි කවුද නිවැරදි කණ්ඩායම කවුරුද නිවැරදි පුද්ගලයෝ කවුද රටට හතුරු පුද්ගලයෝ සහ කණ්ඩායම කවුද කියලා ඔබට තේරෙයි ඔබටයි අපි කියන්නේ ජනතාවට තේරෙයි කවුද රටට ඕන පුද්ගලයෝ කවුද ඔබ ඉල්ලන රට හදන්න සූදානම් පුද්ගලයෝ කවුද රටට හතුරු පුද්ගලයෝ හතුරු කණ්ඩායම කවුද කියලා තේරෙයි එතනින් මම කාරණා තුනක් මතු කරගන්නවා රට හදන්න සුදුසු පුද්ගලයෝ කවුද කියන එක සහ ඔය විදේශීය බලපෑම් සම්බන්ධව අර ඔබ අර සමහර තැන්වල දේශපාලනයේදී ණය වාගෙන යන්න වෙනවා කියපු තැන සම්බන්ධව සහ ඔබ මේ මතු කරපු ප්‍රකාශය සම්බන්ධව දැන් මේ එක තැනක් බරපතල තැනක් ඉන්නේ අර ඔබ දේශපාලනයේදී ණය වාගෙන යන්න වෙනවා කියපු තැන දැන් ඔබ ඉල්ලන්නේ තුනෙන් දෙකක් ලේසි වරමක් නෙමෙයි ඉල්ලන්නේ මේ මැතිවරණ ක්‍රමයේ ඇතුළෙත් ඒක සරල දෙයක් නෙමෙයි හැබැයි සමහර වෙලාවට ඔබ ඒක ලබා ගත්තොත් ඔබේ ජයග්‍රහණයක් ඔබේ අනුමානය ඔබේ අපේක්ෂාව සඵල වෙලා නැත්නම් ඔබ උත්සාහ කරන්නේ සමහර වෙලාවට දේශපාලන ඉතිහාසය අධ්‍යක්ෂකෙක් අපිටත් එහෙම ප්‍රශ්න අහන්න පුළුවන් පාර්ලිමේන්තුව ඇතුලේ හරි ඒ සඳහා උත්සාහ කරන්නේ එතකොට ඒ මොහොතෙත් මේ එපා කියන අය ඒ ගොඩේ ඉන්න පුළුවන් වේද නෑ අභියෝගයට සාපේක්ෂවනේ ක්‍රියාමාර්ග තෝරන්න ඕනේ දැන් අපිට ඕනේ තුනෙන් දෙකක් එතකොට තුනෙන් දෙකක් පරම පිවිතුරු පාරිශුද්ධ මහින්ද වාදීන්ගෙම දුකේදී හිටපු ඇත්තන්ගෙම හැදීමද අපේ අවශ්‍යතාවය තුනෙන් දෙක හදලා මේ රටට හතුරු අනපනත් නීති වීසි කළා දාලා ඉරලා වීසි කළා දාලා ජාතික සංවර්ධනයේට ලංකාවේ සිංහල දෙමළ මුස්ලිම් ඇලේබර්ග ජාතික සමගියට මේ රටේ තියෙන ස්වභාවික සම්පතයි මේ රටේ ඉන්න ඉතාම දියුණු ශූර මනුස්ස සම්පතයි අපේ මුතුන් මිත්තෝ අපට දීපු දීලා තින සම්පත් කන්දරාවයි ඒකට මුසු කරලා මේ රට නූතන ජාතිකවාදී ජාතික රාජ්‍යයක් බවට පත් කිරීමද අපිට තියෙන අභියෝගය අපිට තියෙන අභියෝගය නම් ශ්‍රී ලංකාව නූතන ජාතික රාජ්‍යයක් බවට පත් කිරීම නැමැති අභියෝගය අපිට තියෙන ඒක කරන්න පුළුවන් නම් හොඳයි සුපිරිසුණු මහින්දවාදීන්ගෙම ඒක පුළුවන් උඩන හොඳයි ඒක කරන්න ලොන අපේ උත්සාහය අපේ ප්‍රාර්ථනාව ඒක 2015 ජනවාරි 8 ඉඳන්ම හිටපු අතනෝර හිටපු දාලා නොගිය දුකේදී හිටපු මහින්ද මහත්තයා ධෛර්යමත් කරපු හිරේ විලංගුවේ වැටිච්ච වීතියේ සටනේ හිටපු කඳුළු ගෑස් කාපු බැටන් ප්‍රහාර කාපු FCID ගානේ රස්තියාදු වෙච්ච මේ හිරේ ගිය
ඒ අයගෙම මේක කරගන්න පුළුවන් නම් හොඳයි. ඒක හොඳයි. ඔව් එතනටත් මම ආයමත් එන්නේ. එහෙම මේ අර වාදීන් විදිහට කවුරු හරි චරිතයක් වටයක x ද y ද කියන කාරණේ නෙමෙයි. එහෙම ගොනු වුණාට පස්සේ මේ අපේ උන්නේ කියලා හිතනවා මිසක් අපේ උන්ට සමාව දෙන්න හදනවා මිසක් අපේ උන්ගේ වරදක් වුණාට පස්සේ ඒක නිවැරදි කරගන්න උත්සාහ කරන්නේ නැහෙනි. මේ වාදීව ඒ කියන්නේ අර මීමැස්සෝ වදයකට රොද බඳිනවා වගේ එකතු වෙලා එහෙම ඉඳලා දේශපාලනයක් රටක් ඇතුලේ කරන්න පුළුවන්ද? ඒතකොට හැමතිස්සෙම උත්සාහ කරන්නේ අපේ කාව පරිස්සම් කරගන්න. අපේ කාව ගමන අරගෙන යන්න. එතකොට ඒක රටේ අයට හොඳද? නෑ ඔබ ඔබ මම මේ වාදීන් කියන වචනේ මම කිව්වේ ඒක නිශ්චිත ඓතිහාසික අවස්ථාවක් නිසා. එතකොට ඒ ඒ ඒ ඒ ඒ වාදීන් කියන එදා මහින්ද රාජපක්ෂ නියෝජනය කළේ හුදු පුද්ගල සාධකේ නෙමෙයි. ඔව් නෑ මමත් කියන්නේ මම මේ ප්‍රශ්න ගත්තේ ඔබ කියන එක පුද්ගල නාම පදයෙන් නෙමෙයි. පොදුවේ රටක දේශපාලනයේ සමස්තයට බලපාන විදිය එවැනි අර ක්ලස්ටර්ස් හැදෙන එක එවැනි කණ්ඩායම් බිහි වෙන එක. ඔව් මම මට පැහැදිලිවම දෙන්න මිනිත්තු. එතකොට එදා මහින්ද රාජපක්ෂ මැතිතුමා නියෝජනය කරේ දේශපාලන මතවාදය තමයි. ඒ කියන්නේ විජාතික මතවාදයට ඉදිරි ජාතිකවාදී මතවාදය. එතකොට මාක්ස් මතවාදයක් ඉදිරිපත් කළා සුරාකෑමට විරුද්ධව. අපි ඒකට කියනවා මාක්ස්වාදය කියලා. ඒක සංවර්ධනය කළා වීයි ලෙනින් අධිරාජ්‍යවාදයට ඉදිරි ලෙස. අපි ඒකට කියනවා මාක්ස් ලෙනින් වාදය කියලා. එතකොට ඒ කියන්නේ මොකද්ද? තීනු තත්වයට තියුණු මනුෂ්‍ය සංගතියට එරෙහි තත්වයට එරෙහි මතයක් හදනවා. ඒ මතය ක්‍රියාත්මක කිරීම සඳහා වැඩපිළිවෙලක් හදනවා. ඒ ක්‍රියාත්මක කරනවා. එතකොට ඒක වාදයක් බවට පත් වෙනවා. එතකොට ඒකට ලෙනින් වාදය, මාක්ස් ලෙනින් වාදය, මාව් වාදය එහෙම කියනවා. දැන් මේ මහින්ද වාදීන් කියලා අපි කිව්වේ මහින්ද රාජපක්ෂ මැතිතුමා යම් නිශ්චිත මතවාදයක් නියෝජනය කළා. වේලුපිල්ලේ පිරබාරන් පැරද්දුවා. මේ රට නව ලිබරල්වාදී වෙළඳපොළ ධනවාදය වෙනස් කරලා නිෂ්පාදන ආර්ථික ගමනකට මේ රට හැරෙව්වා. සුජාතික සොදේශීය සංස්කෘතිය මතු කිරීමේ උත්සාහයක නියලුණා. ඒතර මේ සියල්ල ගත්තට පස්සේ යම් කිසි ලංකාවේ දේශපාලන ධාරා ක්ෂේත්‍රයේ යම් කිසි රටට ඔබින ජාතියට ඔබින වැඩපිළිවෙලක් ඉදිරිපත් කළා. ඒකට තමයි මම මහින්ද වාදී කියලා ඒක පිළිගත්තු පිරිසක් කියලා ඒගොල්ලෝ මං කොහොමද වාදී. ඒතර ඒගොල්ලෝ අතරින් අඩුපාඩු වෙනවා නම් ඒවට මේ අදාළ නැහැ. ඒකට මේක අදාළ නැහැ. ලෙනින් සහෝදරයා තමන්ගේ ළඟම හිටපු මිනිසුන්ට දඬුවම් පැමිණෙව්වා. ඒක කරන්න ඕනේ. ඒකත් ඒ වාදයේ රැක ගැනීම සඳහා වෙන කාර්යයක් මිස වෙන මොකක්වත් නෙමෙයි. ඒතර මම කිව්වේ දැන් මම කියාගෙන ආවේ එන්නේ එහෙම ඒ ගුල්ලොන්ගෙම මේක හදන්න පුළුවන් හොඳයි. මෙහෙම හදන්න එක තමයි අපේ ප්‍රාර්ථනාව. ඒතකොට අපිට පුළුවන් අපි සාපේක්ෂව දන්නවා ඒ අයගෙන් රටට වෙන්න පුළුවන් අනතුරු ආන්තරා කුමන්ත්‍රණ වලට දායක වීම අඩුයි කියලා. හැබැයි එහෙම බෑනේ. ඒතකොට අපිට සිද්ධ වෙනවා අඩු නපුර තෝරගන්න. අඩු නපුර තෝරගන්න අපිට සිද්ධ වෙනවා. මං ජනතාවට කියන අඩු නපුර තෝරගන්න මේ ඡන්දෙදි. අඩු නපුර තෝරගන්න අපිට සිද්ධ වෙනවා. මොකද්ද? අපිට තියෙන ඉලක්කය තමයි ශ්‍රී ලංකාව නූතන ජාතික රාජ්‍යයක් බවට පත් කරන්න. සෞභාග්‍යමත් රාජ්‍යයක් බවට පත් කරන්න. ඒක පත් කරන්න මේ නව ආණ්ඩුක ව්‍යවස්ථාව සම්පාදනය කළ යුතුමයි. ප්‍රතිත්‍රස්ත පනත, සංවර්ධන විශේෂ විධිවිධාන පනත, අතුරුදානුවන්ගේ කාර්යාල පිහිටවීම පනත උදාහරණයක්. මේවා වීසි කරන්න ඕනේ ඉරලා. මේවා හඬෙන් පත් සම්මත කළේ. මේවා පත් කළේ කොහොමද පාර්ලිමේන්තුවේ? හඬෙන්. මන්ත්‍රීවරුන්වත් අත උස්සලා නියමිත පරිදි නෙමෙයි හඬෙන් පත් කරපු ඒවා. මේ හඬෙන් සම්මත කරපු පනත් ඉරලා වීසි කරන්න. වීසි කරන්න නම් අපිට වීසි කරන්න බෑනේ. අපේ හිතේ කැමැත්ත තිබ්බට පාර්ලිමේන්තු ක්‍රියාවලියක් ඇතුලේ ඉපේව අහෝසි කරන්න, නීති අහෝසි කරන්න. ආන් ඒ නීති අහෝසි කරන්න නම් තුනෙන් දෙකක් ඕනමයි මනෝජ්. ඒක නිරෝගී තුනෙන් දෙකක් වෙනවා නම් තවත් හොඳයි. හැබැයි සාපේක්ෂව වැදගත් වන්නේ නිරෝගී තුනෙන් දෙකද මේ අනපනත් වීසි කිරීමද. අපිට සිද්ධ වෙයි සමහරක් වෙන වෙනත් කාරණා නිසා අපි අකමැති, අපි එකඟ නැති, අතීත වැරදි නිසා අපි එකඟ නැති, එයාගේ දායකත්වයක් ගන්න. අනිත් පැත්තෙන් වැරදි වීම නෙවෙයි අපිට භයානක. වැරදි දිගින් දිගටම වීම, අරමුණු සහගතව වැරදි කිරීම අපිට වැදගත්. ඒ නිසා අපි මේ ප්‍රවාහයට දැන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජයග්‍රහණය කරනකොට මේ ප්‍රවාහයේ හිටපු නැති අයත් දැන් මේ ප්‍රවාහය ඇතුළේ ඉන්නවා. ඉතින් ඒ නිසා ඒව දිහා අපි බොහොම විචාරශීලීව විමසිල්ලෙන්
අපිටම බලා ඉන්නවා අපිට මේ හොඳට තේරෙනවා අපිට සුලං අත සුලං හමනාත තේරෙනවා අපි සුලං අමනාත හොඳට කියවනවා ඒ නිසා අපි දේශපාලනේ අතරම හදාරනවා මනෝජ් අපි මොන වැඩ තිබ්බත් අපේ දේශපාලන හැදෑරීම අපි අතහරින්නේ හැදෑරීම නතර කරනවා කියන්නේ අපි දේශපාලනේ නතර කරනවා කියන එක ඒ නිසා අපිට තේරෙනවා විශේෂයෙන් අපි වගේ දේශපාලන ව්‍යාපාරවල දේශපාලනේට අපිට මේක තේරෙනවා ඉතින් අපි දකින්න සත්‍ය වෙනුවෙන් පෙනී ඉන්නවා අපේ ඉලක්කය මෙවර අපේ ඉලක්කය මේ මහ පාර්ලිමේන්තු මහජන මහමැතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් මේ රට තීරණාත්මක හැරවුමකට ලක් කරලා තියෙනවා මේ අපේ රට අපි මුණ දෙන්නේ ඓතිහාසික පරිවර්තන යුගයකට ඓතිහාසික පරිවර්තන යුගයකට මේ නව ලිබරල්වාදී වෙළඳපොළ ආර්ථික ක්‍රමය වෙනස් කිරීමේ ක්‍රියාවලියකට තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ පිළිපන් තියෙන්නේ ඒක වෙනස් කිරීමේ අවශ්‍යතාවය හොඳටම තේරුණා කොරෝනා වලින් කොවිඩ් 19 ලෝකෙම වෙනසුවා නව ලිබරල්වාදී ද්‍රන් දෙවලත් කඩා වැටුණා මහමග මලකඳන් කුණු වුණානේ බටහිර හැබැයි අපිට හිමුනේ නැහැ සබිර හොඳ පාඩමක් තියෙනවා කොරෝනා වලින් අපි හොඳ වලකට වැට්ටුවා අපි හොඳ පාඩමක් මේකෙන් ඉගෙන ගත්තොත් ශ්‍රී ලංකාව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට මේ තියෙන සමාජ ආර්ථික ප්‍රශ්න වලින් අධ්‍යතන ශ්‍රී ලාංකිකයා පෙනෙන සමාජ ආර්ථික දේශපාලන සංස්කෘතික පරිසරික ප්‍රශ්න වලින් ශ්‍රී ලංකාව ඉතර කරන්න පුළුවන් කියන සහතිකය අපිට තියෙනවා ඒ සහතිකය අපිම ලියා ගන්නත් අපිට පුළුවන් ඒකට ඕන කරනවා අගෝස්තු 6 වෙනිදාට ගුණවත් නැනවත් බලවත් පාර්ලිමේන්තුව මොකද ඕන කරන්නේ ගුණවත් නැනවත් බලවත් හොඳයි ඒ වෙනුවෙනුත් සංවාදයක් තියෙනවනේ දැන් ඔබතුමාලාට තර්කයක් තියෙනවා ඒ තර්කෙත් එක්ක සටන් කරනවා ඒ කියන්නේ ඔබට සාපේක්ෂව ඔබට කියන කාරණා ප්‍රමාණයක් තියෙනවා වෙන වෙනත් කාරණා සමාජයේත් යම් ආකාරයෙන් තර්ක කරමින් සමාජගත කරමින් ඉදිරිපත් වෙමින් තිබෙනවා අවුරුදු 70ක නිදහසෙන් පසු අපේ රටේ දේශපාලන අතීතයත් එක්ක සංසන්දනය කරලා අර ඔබ ගුණවත් නැනවත් බලවත් කියන තැන යම් සංශෝධනයන්ට ලක් කරන්න සමාජයේ මතවාද ගොඩ නැගිනවා හිටපොයි මෙච්චර කල් මොනවද කරේ ලෝකේ වෙනස් ඉස්සර උපායන් නෙමෙයි දැන් ලෝකේ පාවිච්චි කරන්නේ දියුණු වෙන ලෝකයක් එක්ක මේවා හිතන්න පුළුවන් තරුණයෝ පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ අලුත් අය ඉන්න ඕනේ අලුත් අදහස් තියෙන්න ඕනේ මෙවැනි සංවාද සමාජය ඇතුලේ තියෙනවා එතකොට අර ඔබ බලාපොරොත්තු වෙන ගුණවත් නැනවත් බලවත් කියන තැනට සමාජයේ සංශෝධන ගෙනල්ලා තියෙනවා. ඔබ ඒ වටේ එකඟද? ඔව් දැන් සමාජයේ නිකම් නෙවෙයි සංශෝධන ගෙනාවේ. 225 මෙපා කියලා සමාජයේ මතයක් තියෙනවනේ මේ 225 මෙපා කියලා. ඒක හරිද? මේක හරි නැද්ද? මොම් ප්‍රශ්නයක් තියෙනවනේ. මිනිස්සු ඇයි එහෙම තීරණය කළේ? වසර 72 මිනිසුන්ට තියෙන අතින් අල්ලන්න පුළුවන් අද්දැකීම්. හැබැයි එතකොට මම මිනිහෙක් විදියට ගත්තොත් මමත් එක්තරා වෙලාවක ඡන්දදායකයෙක්නේ. ඒතර මම මට සාපේක්ෂව ගත්තොත් මම මේ තත්ත්වය ඇති කරන්න මේ රටට මම දායක වෙලා නැද්ද? ඔය මං කියන්නේ ඒ ඔය කියන කතාවම කියන අයගෙන් එයාට යාගේ පැත්තට ඇඟිල්ල දික් කරලා අහන්න කියන්න ඕනේ. මම මේකට දායක වෙලා නැද්ද? දායක වෙලා තියෙනවා කියලා එයා කියන්නේ. එනිසා මම කියන්නේ ප්‍රශ්නේ තියෙන්නේ රටේවත් ප්‍රශ්නේ තියෙන්නේ මිනිස්සුන්ගේවත් නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ අපේ තේරීම වල එනිසා මේ අවස්ථාව මිනිස්සුන්ට අපේ රටේ ජනතාව මං හිතනවා අපේ රටේ සබුද්ධිකයි දැන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව තෝරගන්නේ මේ විදියට 69 ලක්ෂයක් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව තෝරා ගැනීමට නෙවෙයි හත්පස සකස් වෙලා තිබ්බේ උනන්ද නොකිව්වේ ඇමරිකන් කාර්යය කිව්වා හමුදා කාර්යය කිව්වා හිට්ලර් කිව්වා ප්‍රායසභාවකත් ඉඳලා නැහැ කිව්වා නානා ප්‍රකාර අවලාද අපවාද ගැහුවා නමුත් මේ රටේ 69 ලක්ෂයක් පෙන්නුවා නෑ මේ තමයි නායකයා කියලා පෙන්නුවා දැන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඔබ කියපු ප්‍රශ්න ටිකට අලුත් අය එන්න ඕන තරුණ අය එන්න ඕන උගත් අය එන්න ඕන මේ දේශ විශ්වාසම නැතුව වෙන අය එන්න ඕනේ අං ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමාජයට ප්‍රමිතියක් ස්ථානගත කළා ජනාධිපතිවරයා නම් මෙන්න මේ වගේ වෙන්න ඕන ප්‍රමිතියක් තියෙනවා එතුමගේ අපි කියන්නේ කරුණාකරලා අන්නේ ප්‍රමිතියට ගැලපෙනා යවන්න
මගේ අඩුණපුර කියලා. ඒ ප්‍රමිතිය ගොඩාවි රාජපක්ෂ මහත්තයා ප්‍රමිතියක් පෙන්වලා තියෙනවා. අතකොට ෂට් එකක් යනගෙන රාජ 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 දේශාන් දේශවල යනවා. බොම සරලයි. බොම චාම්. බොම අල්පේචයි. ඒ වගේම බොම නිර්භීතයි. බොම ගැඹුරුයි. එතකොට අන්නේ දේශපාලන සංස්කෘතිය. නූතන දේශපාලන සංස්කෘතියක් කියලා මම හිතනවා. මේ පොළොවට ඔරොත්තු දෙන දේශපාලන සංස්කෘතිය. මේ පොළොව දැන් පිටා විඳලන තියෙන්නේ. මේ පොළොවට ඇතැමේව බර වැඩිනේ. එහෙනම් මේ පොළොවට ඔරොත්තු දෙන දේශපාලන සංස්කෘතිය අනිපැතෙන් ගත්තොත් මේ බෞද්ධ සભ્યත්ව උරුමය මේ තියෙන්නේ. ඒ කියන්නේ ලංකාව මේ දැන් ඔබ හිතනවාද මන්නම් සතුරු වෙනවා. මේ සියලු සත්වයන් දුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියන මිනිහෙක් ඉන්නේ ලෝකෙ කොහෙද? සියලු සත්වයෝ නේ. මිනිසුන් මිනිසු ප්‍රේම කරන මිනිස් ඕන් තරම් ඉන්නවනේ. සල්ලෝසියාට ප්‍රේම කරන කෙන කියන්නේ බොහොම බොහොම ගරු කටයුතු ඉගැන්වීම. ඒක හරි. ඒක ගරු කටයුතුන. සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියන ඉගැන්වීම කොච්චර ගරු කටයුතුද? කොච්චර පූජනීයද? එහෙම මිනිහෙක් ඉන්න රටක් නේ මනෝජ් මේ. ඒතර ඒ ඉගැන්වීම අපේ ජීවිතවලට අදාළ කරගත්තොත් මේක කොච්චර සුන්දර නවාතනක් වේද මිනිසුන්ට නේ. ඉතින් මං කියන්නේ ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ මහත්මන්ගේ ආගමනේ ගෝඨාභය ගමනය අපේ රට සම්පූර්ණ පරිවර්තනයකට ලක් කරලා තියෙනවා. අයිති මේක මං කිව්වේ ඓතිහාසික පරිවර්තනයක් සිදුවෙමින් සිටින වෙලාවක. සංස්කෘතික ක්ෂේත්‍රය වෙන්න පුළුවන්, සමාජ ක්ෂේත්‍රය වෙන්න පුළුවන්, ආර්ථික ක්ෂේත්‍රය වෙන්න පුළුවන්, දේශපාලන ක්ෂේත්‍රය වෙන්න පුළුවන්. එතකොට අපි ආන්ගේ සංස්කෘතික සමාජාර්ථික දේශපාලන පරිවර්තනයට ධෛර්යය සපේන ඒක වේගවත් කරන මිනිසුන් බවට පත් වුණොත් අපි හිතනවා අපේ රටේ අනාගතය අඳුර නැහැ, අඳුරු නැහැ, කළුවර නැහැ, ආලෝකමත් ප්‍රභා සම්පන්න අනාගතයක් වේවි කියලා. අපි කෙට විරාමයක් ලබා ගන්න සූදානම් වෙන්නේ. මීට කලින් මම මෙහෙම ප්‍රශ්නයක් අහලා නැහැ. මං හිතන්නේ වෙන කෙනෙක් අහලා තියෙනවා, මට ඇහිලත් නැහැ. ඔබ මේ ගුණ කරපු කතාවත් එක්ක මම මේ අහන්නේ. ඔබත් මැතිවරණයට ඉදිරිපත් වෙන අපේක්ෂකයෙක්නේ. සාමාන්‍යයෙන් ඔබතුමාලා ඉතුරු බණාප දෙක පාවිච්චි කරනවා? ඔව්, මම කළුතර දිස්ත්‍රික්කයේනේ. මම කළුතර දිස්ත්‍රික්කයේ ජනතාවට කියන්නේ තුනෙන් දෙකක් හදන්න ඕනේ. ඒක අපේ සිහිනය. තුනෙන් දෙකක් හදන්න ඕන දෙමළ බෙදුම්වාදයට කේවල් කරන්න බැරි. ඉස්ලාම් අන්තවාදයට කේවල් කරන්නත් බැරි. ඒ කේවල් කිරීමෙන් යට නොවන. ඒ වගේම අර විජාතික බලවේග වලින් ස්ථානගත කොට තිබෙන ඒ බටහිර න්‍යායපත්‍ර වලට අනුකූලව මේ ගෝඨාභය රාජපක්ෂ පාලනය හසුරවන්නේන ඔත්තුකාරයන්ටත් යටත් නොවන. තුනෙන් දෙකක් හදන්න. ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ දේශපාලන මතවාදය පිළිගත් අයගෙම තුනෙන් දෙකක් හදන්න ඕනේ කියලායි මම කියන්නේ. ඒකට ඊටර දෙක ගහනවා කියන්නේ. එතකොට ඒකට මම කියන්නේ කළුතර දිස්ත්‍රික්කයේ පංගුව මන්ත්‍රී දුර 8ක් 10යිනේදී 8යි. ඉතින් මට කිව්වා මේ ජයන්ත ඕක ටිකක් බැරෑරුම් වැඩක්, ඕයි මනෝරාජිකයි එහෙම. ඉතින් අපි සාමාන්‍යයෙන් බැරෑරුම් මේවත් එක තමයි පොරබදන්නේ. අපි එහෙම සිහින දකින්නවනේ. මහින්ද රාජපක්ෂ මහත්තයා මැච් එක විතරයි කියලා ගෙදර යවන්න හදපු වෙලාව නෑ. මහින්ද මහත්තයා ගේන්න ඕනේ කියලා ඒ සිහිනේ අපි දැක්කා. හැබැයි අපි ඒ සිහිනේ යථාර්ථයකුත් කරානේ. අපි සතුටු වෙනවා. අපි ඒ සිහිනේ දැකපු මිනිස්සු තව දෙකපු මිනිස්සු ඔක්කොමත් එක්ක එකතු වෙලා ඒ සිහිනේ යථාර්ථයක් බවට පත් කරගත්තා. ඒතර මේකත් යථාර්ථයක් බවට පත් කරන්න ඕනේ. අපි ඒකට යන්නේ තර්කයක් ඇතුලේ. 541යි මනෝජ්, අලුත දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 541. මේ 541න් එක ඡන්ද පොලක එක ඡන්ද මධ්‍යස්ථානයකින් 150ක් අලුත් ඡන්ද. අලුත් ඡන්ද කියන්නේ ගිය වතාවේ ගෝඨාභය මහත්තයා නොදුන් ඡන්ද. සජිත් ප්‍රේමදාස මහත්තයා ගහපුවා, අනුර දිසානායක මහත්තයා ගහපුවා, කටු ගහපුවා, කිදර හිටපුවා. මේ ඔක්කොමත් එක්ක 150 ගත්තොත් අලුත දිසකේ മന്ത്രി දුර 8ක් ගේන්න පුළුවන්. ඉතින් මම දැන් යනවා 541ටම ඡන්ද පොලවල් රැස්වීම් තියෙනවා 50 100 එකතු කරලා නිරෝධායන නීති නිසා. ඊළ මගේ ආයෝජනේ මේක. ඊට මගේ ආයෝජනේ මොකද්ද? කළුතරින් අටක් ඕනේ. එතකොට මනාප තුනක් තියෙනවනේ. මං විතර පාර්ලිමේන්තුවට ගිහින් මේක කරන්න බලන්ද? බෑ. ඉතින් දෙන්න මේ තුනම කාටද? ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මත්
ගෙනෙන ලබන දේශපාලන සංස්කෘතියේ සදාචාරයට ගැළපෙන මිනිසුන්ට. ගුණවත් නැනවත් මිනිසුන්. ඒ කියන්නේ ඊතුරු මනාප දෙකක් දෙන්න. ඔබ පාවිච්චි කරන්න කියලා කියනවා. මමත් පාවිච්චි කරනවා අනිත් අයත් පාවිච්චි කරනවා. මම මේ ප්‍රශ්නේ අහන්නම හිතුවේ මේ කොච්චර කෙවුවත් ගේ ඇතුලේ රණ්ඩු වාර්තා වෙනවනේ ඡන්ද කාලේට. හේතුව තවන්ගේ දිස්ත්‍රික්ක ඇතුලේ මනාප බෙදීමේ ගැටලු තියෙනවා. ඒ කියන්නේ ප්‍රතිවාදීන් හැමෝම ප්‍රතිවාදීන් විදිහට දකින්න. ඒ හින්දා මම ප්‍රශ්නයක් විදිහට යොමු කරේ. අපි කිට විරාමයක් ලබා ගන්නවා. ජයන්ත සමරවිර මැතිතුමා හිටපු රාජ්‍ය මැතිතුමත් එක්ක අපි මේ සංවාදයේ දිලා ඉන්නේ. කිට විරාමයක් දෙන්න ඉතින් ඉක්මනින් අපි නැවත හමු වෙනවා. Net FM Unlimited Unlimited Balloon Galil Noki Kata Noki Kata අපි නැවතත් Net FM Unlimited සමග ජයන්ත සමරවීර මැතිතුමත් එක්ක ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායකතුමා මෙවර කළුතර දිස්ත්‍රික් අපේක්ෂකතුමත් එක්ක අපේ මේ Unlimited සංවාදයේ දිලා ඉන්නේ. අර මේ රටට එරෙහිව තියෙන බලවේග පිළිබඳව දීර්ඝ විස්තරයක් ඔබ කරා. ඒකෙන් කොටස් දෙකක් මම කොටස් තුනක් ගල්පගත්තා. එකක් කවුද පාර්ලිමේන්තුවට තෝරාපත් කරන්න කියන කාරණය. අනෙක් එක දැන් මේ තුනෙන් දෙකේදී මොනවද කරන්න කියන කාරණය. එතන තව මට මතුණු කාරණයක් තමයි දැන් MCC ගිවිසුම සම්බන්ධයෙන් ලොකු විරෝධයක් සමාජයේ ඇති වෙලා තියෙනවා. එතකොට මේවා ඔබතුමාලත් බලයට එන්න කලින් ඔබතුමාලා බොහොම ප්‍රබල මාතෘකා විදිහට අරගෙන ආපුවා. මේවා කිසිසේත් මොහොතකවත් අනුමත කරපු දේවල් නෙවෙයි. ලොකු හඬක් ඒ වෙලාවේ තිබුණා. නැවතත් සමාලෝචන කමිටුවක් කරහා MCC ගිවිසුම පිළිබඳ සමාලෝචනය බාර දුන්නා. ඊට පස්සේ විපක්ෂයත් ප්‍රශ්න කරන්න ගත්ත. මොකටද මේ එපානම් සමාලෝචන? මොකටද මේ සොයා බැලීම් කියලා. මේ මගේ ප්‍රශ්න නෙමෙයි. පක්ෂ විපක්ෂ විවිධ මතවාද දරන පිරිස් මේ වෙලාවේ අන්ලිමිටඩ් වැඩසටහන අහගෙන ඉන්නවා. ඔබේ මතවාදයට යම් කෙනෙක් එකඟ නැත්නම් ඔවුන්ට එහෙම හිතෙනවා ඇති. ඒ ජවයෙන් මේ විරෝධය ඔබතුමාලගෙන් මේ වෙලාවේ පේන්න නෑනේ කියලා. අර බලය තියෙන වෙලාවට මොනවා වුණත් කමක් නෑ කියන අදහසද? මේවා සැරබාල වුණා නම් කමක් නෑ කියන අදහසද? නැත්නම් අපේ දේවල් වලට අපිම බාල්දි පෙරල ගන්න ඕනේ නෑ කියන අදහසද? මොකද්ද ජයන් සමරීර මැතිතුමා? දැන් අපි බලවත් විරෝධයක් ඉදිරිපත් කිරීමේ නැත්නම් ඇති කිරීමේ ස්ථාවරය ගත්තේ ඒක බලවත්ව ක්‍රියාත්මක කිරීමට ආරාධින වෙලාවක. يعني MCC ගැසීම සඳහා MCC ගිවිසුමට එළඹීම සඳහා අවබෝධතා ගිවිසුම් දෙයක් අත්සන් කළා. MCC ගිවිසුම ගහන්න නැත්නම් ගිවිසුමට එළඹීමට බලවත්ව ආණ්ඩුව ප්‍රතිපත්තියක් හෙට ක්‍රියාත්මක කරමින් ඉන්නකොට ඒකට තමයි බලවත් විරෝධයක් නැගුණේ. අපේ හඬ හොඳින් ඇහුණේ. අපේ හඬ උස්සන්න කළේ. අපේ ක්‍රියාමාර්ග උස්සන්න කළේ. ලෙඩේට අනුවනේ බෙහෙත. ලෙඩේට අනුව තමයි බෙහෙත. එතකොට ලෙඩේ උස්සන්නයි බෙහෙත් දෙන්න ඕනේ. බෙහෙත් හොයනවා, වෙද මහතුරු ගාවට යනවා බලනවා. එතකොට පේනවා ලොකු ක්‍රියාකාරීත්වය. දැන් එහෙම ලෙඩක් නැහනේ. දැන් MCC ගහන්න මේ ආණ්ඩුව ඉන්නේ MCC ගහන්න බලාගෙනද? නැහැ. මේ ආණ්ඩුව MCC ගහන්න බලාගෙන නැහැ. MCC ගහන්න බලාගෙන නැති ආණ්ඩුවකට විරෝධය ප්‍රකාශ කළ වැඩක් තියෙනවද? ඒතර අපේ ස්ථාවර වෙනසක් නැහැ. MCC එපා. එදත් එපා, අදත් එපා. එදත් රට හතුරු, අද රට හතුරු. MCC එපාද, මේ තියෙන MCC එපාද? නැහැ. දැන් අපි පොදුවේ කිව්වේ මේ තියෙන එක ගැනනේ කිව්වේ. එදා කිව්වේ තියෙන එක. එදා දැන් සමාලෝචන මණ්ඩලයකට පවරා සමාලෝචනය කරන ලද MCC එකක් ගැන එදා කිව්වේ. තියෙන එක ගැන කිව්වේ. තියෙන එක එදා ඒ ආණ්ඩුව ගහන්න තැත් කළා. අපි ගහන්න එපා කියලා ප්‍රබල විරෝධයක් මතු කළා. ඒතර අපි ප්‍රබලයි. දැන් ආණ්ඩුව MCC ගහන්න යන්නේ නැහැ. ඒකට විරෝධයක් නැහැ. අපි කියන්නේ එදත් මේ තියෙන MCC එපා, අදත් එපා. එතකොට දැන් ඒ නිසා අපේ විරෝධය පේන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් ගහනෝ නම් ආයි විරුද්ධයි. එතකොට මේ ආණ්ඩුව ගහන්නේ නැහැ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉතාම පැහැදිලිව අපි කියන වක්කීමෙන් කියනවා MCC ගිවිසුම විතරක් නෙවෙයි ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වයට, ස්වාධිපත්‍යයට, භෞමික අඛණ්ඩතාවයට, ස්වාධීනත්වයට හානි වෙන කවර ආකාරයේ ගිවිසුමක්වත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ නායකත්වයෙන් පවතින ආණ්ඩුවකදී අස්සම් කරන්නේ නැහැ කියලා අපිට විශ්වාසයක් තියෙනවා. අපේ විශ්වාසය පිළිබඳ වග කියනවා. දැන් මේ ඔන්න ඔය ඔය ඕකනේ දැන් සමහර වෙලාවට මේ සමහර අටවපු උගුල් කියලා දැන
මේ උගුලේ පැටලෙන්නේ නැති වෙයි කියලා අපි උගුලෙන් යන්න උත්සාහ කරන වෙලාවල් තියෙනවා. ඒ අපිට අමාරුකම් දැනුනට පස්සේ දැන් රටක් විදිහටත් අපේ ආර්ථිකයේ ශක්තිමත් නැති වෙලාවක කවුරු හරි මහ විශාල ප්‍රදානයක් දෙනවා නම් ඒක පිළිබඳ සලකා බලන්න හරි හිතෙනවා. හැබැයි ප්‍රදානයේ ඇතුලේ වෙන දේවල් ගැබ් වෙලා තියෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට දැන් ඉන්දියාවත් එක්ක කොච්චර සම්බන්ධතා ගොඩනගන්න හැදුවත් මීට කලින් දීපු ප්‍රදානයන් විදිහට තිබුණට නැගෙනහිර පර්යන්තය ලබා ගැනීම දේ ප්‍රදානයන් ඇතුලේ තිබුණේ. කොළඹ වරායේ එහෙම සංවාද ඇති වෙනවා. MCC ගිවිසුම ඇතුලේ මහ විශාල ප්‍රදානයන් තිබුණට ඒව ඇතුලේ සැඟවිලි ඉන්නේ මොනවද? මේ වනේ කතා කරන්නේ. හැබැයි ඒව සමහරලාට පේන්නේ නැතු වෙනවා අපේ අමාරුකම් එක්ක. ආර්ථික වශයෙන් අපි අඩපණයි නම් ඒක ප්‍රධානයක් නේ කියලා ගන්න හිතන වෙලාවල් තියෙන්න පුළුවන්. මේ තත්වයට අපිපත් වෙන්නේ ජාතික ආර්ථිකයක් පිළිබඳව, රටේ නිෂ්පාදනය පිළිබඳව, ආර්ථිකයේ ශක්තිමත් නොකිරීම පිළිබඳව, ආනයන මත මේ යැපීම මත, අපනයන දිරි නොගැන්වීම මත, මෙවැනි කාරණා මතනේ ජයසමර වීරමැතිතුමා. අපි ඒව අපිට මගහැරිච්ච තැන් නේද? අපි නොකරපු gedara වැඩ නේද ඒව? රටක් හැටියට. ඔව්. ඔව් රටක් හැටියට කියන්නේ රටේ පහුගිය පාලකයෝ. පහුගිය පාලකයෝ නොකරපු වැඩ. නොකරපු වැඩ නෙමෙයි. ඒගොල්ලන්ගේ දේශපාලන මතවාදයේ ඒක නොකිරීම තමයි. ඒ කියන්නේ ඒගොල්ලෝ බැලුවේ නෑ මේ නිෂ්පාදන ආර්ථිකයකට අපේ රට පෙරලන්න. හැබැයි ඔක අවුරුදු 4 මාරකට කොට කරන්නම බෑනේ. දශක 7කටම යන්න වෙනවා. ඒ දශක 7න් අවස්ථා ගානකදී නිෂ්පාදන ආර්ථික ගමනකට මේ රට හරවපු අවස්ථා තිබ්බනේ. මං කියුවනේ බණ්ඩාරනායක 56 59 යුගයේ. සිරිමාව බණ්ඩාරනායක මැතිණිය 70 75 යුගයේ. හැබැයි අපිට එක දෙයක් දිගින් දිගටම ක්‍රියාත්මක කරගන්න බැරි වෙන්නේ දේශපාලන පක්ෂානුව ආණ්ඩු කරන කණ්ඩායම් අනුව මේව වෙනස් වෙන්නේ ප්‍රධානම කාරණේ ජාතික ප්‍රතිපත්තියක් නැතිකමනේ. නෑ ජාතික ප්‍රතිපත්තියක් නැති කියලා උනනේ කරන්න එපා මේක. මේකේ ප්‍රශ්නේ මේ රට මේ ප්‍රශ්නේ මනෝජ් මේ ශ්‍රී ලංකාව නැමැති භූගෝලීය සාධකයේ පිහිටා තිබෙන තැනත් එක ගැට ගැහිලා තියෙනවා. ඒ කියන්නේ අපි හොඳ වැඩක් පටන් ගත්තනම් වැඩේ ඉවර කරන්න ඕන කියන අදහසට එන්නේ නැතුව මේක මොන පාට වැඩක්ද කියන බලන තැනට අපි ගිහිල්ලා තියෙනවා. ඒකටත් වැඩිය එච්චරත් ඒ පාටු කිරීමත් මම කියන්නේ සාධාරණයි කියලා. මම කියන්නේ දැන් සාමාන්‍ය සරල අර්ථයෙන් තමයි ජාතික ප්‍රතිපත්තියක් නැහැ ආණ්ඩුව આવොත් ඒ ආණ්ඩුව කරපු දේ මේ ආණ්ඩුව වෙනස් කරනවා මේ ආණ්ඩුව આવොත් ඒ ආණ්ඩුව වෙනස් කරනවා. දැන් අපේ රටේ අපි 948 ඉඳන් අරන් බැලුවොත් ඇවිල්ලා තියෙන මොන ආණ්ඩුද? ඇවිල්ලා තියෙන මොන පාලකයෝ කවුද? ඉතාම අල්ප දෙනයි, ඉතාම අල්පයයි මේ සොජාතික මතවාදයක් වැඩපිළිවෙලක් අරගෙන මේ රටේ පාලකයෝ හැටියට පත් වෙලා තියෙන්නේ. නම් මැටිකොත් බණ්ඩාරනායක, සිරිමාව බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ. ඔච්චරයි. අනිත් ඔක්කොම විජාතික මතවාදයක් මේ රටේ කරපින්නගෙන ආපු පාලකයෝ විජාතික මතවාදය අරන් ආවේ මේ තියෙන්නේ මේ රටේ වරදක් නෙමෙයි මේ තියෙන්නේ මිනිස්සුන්ගේ වරදකුත් නෙමෙයි මේ තියෙන්නේ දේශපාලන ප්‍රතිපත්තියේ උපාය මාර්ගයේ වැඩපිළිවෙලේ වරදක් වික්‍රමසිංහ මහත්තයා 2002 2001 දෙසැම්බර් 10 අරන් ආවේ මොකක් දෙකක් රිගේනින් ශ්‍රී ලංකා එකක් බලේ බෙදහැරීම මේ දෙකනේ බයිබලේ වගේ අරන් ආවේ අරංගවැල වේලුපිල්ල පෙරබාරණ එක පෙබරවාරි 22 ගැහුවා 2002 පෙබරවාරි 22 කොටි අලි කොටි ගිවිසුම ගාලා කොටින්ට හමුදා මේ පිළිගැනීම දුනා මේ පැත්තෙන් ඉඩම් සංවර්ධන පනත ආඥා පනත සංශෝධනය කළා ඉඩම් නොරටුන්ට විකුණන්න බදු රහිතව මේ රටේ ජල කළමනාකරණ ජල සම්පත් කළමනාකරණ පනත ජල ටික යලේ විකුණන්න මේ රටේ සියලු ආර්ථික මර්මස්ථාන නොරටුන් අතරපත් කිරීමේ ගමන තමයි ගියේ ජයවර්ධන ජනාධිපතිතුමා ඇත්තටම ඇවිල්ලා මොකද කළේ මේ නවලිබරවාදී ආර්ථිකය මෙහෙට හඳුනා දුන්නා චන්ද්‍රිකා ඇවිල්ලා මොකද කළේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය ඇවිල්ලා මොකද කළේ බණ්ඩාරනායක මහත්තයා හදපු මැතිණි හදපු සියලු රාජ්‍ය ව්‍යවසායන් පුද්ගලිකකරණය කරන්න නොරටුන් අතරපත් කරන්න රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ කොමිසම නැත්තම් පර්ග් හැදුවා හදලා සුද්දට දුන්නා විජාතිකයට දුන්නා මේකට ඇවිල්ලා අපේ සම්පත් නිෂ්පාදන බලවේග ගනිලා ඔක්කොම අතට කියලා එතකොට මනෝජ් මේ තියෙන්නේ 48 ඉඳන් ගත්තොත් වසර මේ 71 72 ගත්තොත් මේ රට ජාතික මතවාදයක් සහිතව පාලනය කරලා තියෙන අවුරුදු කීයද බලන්න බණ්ඩාරනායක මහත්තයා 3යි පාලනය කරන්න උනේ මැරුණා මැරුවා මැතිනි 5යි පාලනය කළේ එන්නම් පෙරලා කොල්විනාඩිස්ලා දොට්ට දැම්ම සමගි පෙරමුණු ආණ්ඩුව කැඩුවා 75 එතකොට 3යි 5යි 3යි 8යි මහින්ද මහත්තයා පාලනය කරන්න උනේ 2005 ඉඳන් 2009 නොවැම්බර් මේ 19 යුද්ධය ඉවර කළා එතන අවුරුදු 4යි 2015 ජනවාරියට පරාදයි
අවුරුදු 10යි අවුරුදු 18යි මේ රට පාලනය කරලා තියෙන්නේ 48 ඉඳන් අද කීයක් වෙනවද 71යි 71න් 18යි ඒ කියන්නේ කීයද 53ක්ම ගිහින් තියෙන්නේ සුද්දට ඕන පාරේ සුද්දට ඕන පාරක මෙච්චරත් මේ රට ගිහිල්ලා මෙහෙම හරි තියෙනෙක් ගැන සතුටු වෙන්න ඕන මෙහෙම හරි තියෙනෙක් ගැන සතුටු වෙන්න ඕන එයිඳා ඒ ඒ ඒ එහෙම තියෙන්නේ වෙන මොකක්වත් ඉඳ නෙවෙයි මේ රටේ හිටෙන මිනිස්සු මේ යථාර්ථය පිළිගත්තේ නැහැ මේ රටේ මිනිස්සු මේ සුද්දට ඕන පාර දිගට එළිය දිගේලි කරන්න දුන්නේ නැහැ මම ආයි පොඩි බාධාවක් කරොත් නේ ඔය සුද්දාගේ දේවල් අරන් ආවා කියලා කියන්නේ අපිට නැති තාක්ෂණය ගේන එක අපිට නැති සම්පත් ගේන එක ඔවුන්ගේ හැකියාවන් අරගෙන එන එක ඒකත් ගැටලුවක් විදියට දකින්නවද ඔබතුමාල කිසිසේත් ලොව බිහිවන තාක්ෂණය විද්‍යාව එකම පුද්ගලික රයිතියක් නෙවෙයි ඒකට මේ මිනිස්සු සමාජයක් හැටියට ජනසන්තතියක් හැටියට මේ කවුරුත් පොඩ 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 දායක කරලා තමයි නව නිපෙයුමක් නව නිෂ්පාදනයක් නව නිර්මාණයක් එළියට එන්නේ එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි ඒක ලෝකෙ කොහේ වුණත් ලංකාවේ වුණත් ඇමරිකාව වුණත් ඉංගලන්ත වුණත් ජර්මනියේ ප්‍රංශේ කොහේ වුණත් ඒකට හැමෝම දායක වෙනවා ඒක මිනිස්සු ජයග්‍රහණය ඒවට අපි විරුද්ධ නැහැ අපි ඒවට විරුද්ධ නැහැ මේ කියන්නේ ඒ විජාතික න්‍යාය පත්‍ර අපේ රට ඇතුලේ දියත් කිරීමට උත්සාහ කිරීම. එයාගේ තාක්ෂණය ගැනීම, එයාගේ විද්‍යාව ගැනීම, එයාගේ හොඳයි දේවල් ගැනීම නෙවෙයි. ඒක අපි හෙටත් ගන්න ඕනේ. ඒක අපි හොමාරු කරගන්න ඕනේ. ඒක කාටවත් තනි පුද්ගලිකව රයිට් දෙයක් නෙවෙයි. ඇමරිකාව මොකක් කරේ වාගන්නේ. ඒක ඇමරිකාවේ දෙයක් නෙවෙයි. පේටන් එක ගන්න පුළුවන්. ඒ අවසාන වශයෙන් යා ඒක ඉදිරිපත් කිරීම නිසා. නමුත් ඒකට දැවැන්ත මනුෂ්‍ය ක්‍රියාවලියක් තියෙනවා. දැවැන්ත මනුෂ්‍ය ක්‍රියාවලියක් තියෙනවා. එතකොට මම කියන්නේ ඒ නෙමෙයි මේ ප්‍රශ්නේ තියෙන්නේ මේ ඒ න්‍යාය පත්‍ර ඒ ඒ ඒ ඒ ඒ ඒ වැඩ පිළිවෙල මේක ඇතුළ ගියවද නැ කිව්ව අවුරුදු 53යි මට කියන්න දෙන්න මෙච්චරවත් මේ ශ්‍රී ලංකාව නැමැති මේ රට මෙච්චර සතුරු ප්‍රහාර සේන ගුත්තිකගේ ඉඳන් නූතන ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දක්වා අකණ්ඩව අනවරතව මේ රට සතුරන්ගේ ප්‍රහාරයට ලක් වෙන රටක්. ඒවැ උස්සන්න වීම විතරයි එක වෙලාවක උස්සන්න වෙනවා. එක වෙලාවක යටින් ගන්නවා, එක වෙලාවක උඩින් ගන්නවා. එච්චරයි වෙනස. දැන් ගෝඨාභය මහත්තයර ගහන්නේ නැද්ද? දැන් මොකද මේ මහ බැංකුවේ නිලධාරි මහත්තුරු කලේ පහුගිය දවස්වල. දැන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මහ බැංකුවේ නිලධාරීන්ගේ සමාලෝචන රැස්වීමකදී මේක හරි හොඳින් නිරාවරණය කළා. ලෝකෙටම පේන්න ස්තුතිවන්ත වෙන්න ඕනේ අතිගරු ජනාධිපතිතුමනි. එතුමා අහනෝනේ මාස 8ක් වෙනව මාව ජනතාව පත් කරලා. ඔකොල මට දීපු එක යෝජනාවක් කියන්න, එක සැලසුමක් කියන්න. ඔකොල මට කිසි එකක් දීලා නැහැ. අඩු ගානේ ඔකොල නොදුනට කමක් නැහැ. මම හිතලා මම ඔකොලන්ට යෝජනාවක් දුන්නා. ඔකොල ඒක ක්‍රියාත්මක කළෙත් නැහැ. ඔකොලන්ට තිබුණා ඒක හොඳ නැත්නම් හොඳ නැතේ කියලා ඔකොලන්ට එකක් දෙන්න. ඔකොල එහෙම දුන්නේ නැහැ. ඔකොල හදන්නේ මාව අමාරු දානද. මනෝජ් ඒක මහ බැංකුවේ ඉන්න එක්කෝ කීප දෙනෙක් නිලධාරීන්ගේ පුද්ගලික හිතුවක්කාරකමක්, කම්මැලිකමක්, අලසකමක්, උදාසීනකමක් කියලා අපි හිතන්නේ නැහැ. ඒක ගැට ගැහිලා තියෙන කොහෙත් එක්කද? ඒ උදාසීනකම, අලසකම, කම්මැලිකම ඕ ඒ දේවල් ගැට ගැහිලා තිනවා ශ්‍රී ලංකාව වටලෑමේ ශ්‍රී ලංකාව Tamanta අභිමත රාජ්‍යයක් බවට පත් කිරීමේ විජාතික වුමනාවක් සමග ගැට ගැහිලා තිනවා. ඔබ දන්නවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රටේ ජනාධිපතිවරයා හැටියට ඉන්නවා හීනකින්වත් දකින්න විජාතික බටහිර බලවේග කැමති නැහැ. ඉන්දියාවත් ඇතැම් වෙලාවට කැමති නැහැ. අපේ කියවීම හීනෙන්වත් ඒගොල්ලන්ට තියෙන අත ලොකුම ප්‍රශ්නේ තමයි ශ්‍රී ලංකාවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වීම. ඒගොල්ලෝ බැලුවේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයව ජනාධිපති කරන්න නෙමෙයිනේ. බැරිම තැන කපන්න බැරි අතේ සිම්බා වෙන්න පුළුවන්. ඒගොල්ලෝ බැලුවේ පුළුවන්තරම් ගෝඨාභය රාජපක්ෂ මහත්තය ජනාධිපති වීම වැළැක්වීමට. ඒ වෙනුවෙන් අපේක්ෂක ධූරයේ දෙන එක වළක්වන්න හැදුවා අපේ කඳවුර ඇතුලෙන්. ඒක කරගන්න බැරුණා. නාම යෝජනා දෙන එක වළක්වන්න හැදුවා. නෛතික බාධා පමුණුවන්න හැදුවා. නඩු දැම්මා. ඒක බැරි වුණා. දිනන එක වළක්වන්න හැදුවා. ඒකත් බැරි වුණා. දැන් ජනාධිපති වුණා. දැන් බලනවා එක්ක තමන්ගේ ග්‍රහණයට ගන්න. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය වගේ. චන්ද්‍රිකා ආවේ ප්‍රගතිශීලී කඳුරේ අපේක්ෂිකාව හැටියට, වාමවාදී කඳුරේ අපේක්ෂිකාව හැටියට, නූතන විහාරමාදේවී හැටියට ඇවිල්ලානේ පර්ක් එක ගැහුවේ.
ගෙනාවේ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ කොමිසම ගෙනාවේ අගෝස්තු 1994 18 වෙනකොට චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියම එහෙම ගන්නවා තමන්ගේ පීල්ලට එතන එකක් ඒ වගේ තමන්ගේ මාවතර ගැනීම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එහෙම බැරි නම් පුලුවන් තරම් එයාගේ පාලනය දුර්වල කිරීම යන්න නොදෙන එක බාධා අඩස්සි පමුණුවන එක දිගෙලි වෙන්න දෙන්නේ නැති එක එහෙමත් බැරි නම් ඉවර කළා දාන එක බණ්ඩාරනායක මහත්තයා වගේ ඔය තුනම කරන්න බැරි නෑ ඒගොල්ලන්ට ඒක මේ රටේ ජනතාව දැනගන්න ඕනේ මේ රටේ ජනතාව දැනගන්න ඕනේ දැනගෙන මෙන්න මේ බටහිර වටලෑමට එරෙහි ජනබලයක් තමයි මේ පාර්ලිමේන්තුවේ නිර්මාණය කරන්න හොඳයි ඒ අවශ්‍යතාවය ජනතාවගේ අවශ්‍යතාවය බවට පත් වුණොතින් ඒ ජනවරම ජනතාව ලබා දෙවි. ඒ වෙනුවෙන් ඔබ කල්පනා කරන කාලේ ඒ පිළිබඳව ඔබට අදහස් ගලාගෙන යන කාලේ අපි හැමතිස්සෙම ඔබෙන් ඉල්ලන්නේ මට පොඩි මිනිත්තුවක් දෙන්න පුළුවන්. ඔව් හොඳයි. මිනිත්තුවක්. මම සමාප්තිය. ඔව්. ඒක මම කියන්නේ මේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ජනාධිපති වෙලා ඉන්නවා හීනකින්වත් දකින්න අපේ රටට හතුරු විජාතික බලවේග කැමති නැහැ. නමුත් අද හැබැයි ඉන්න ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා. එතුමන් මේ රට ඓතිහාසික පරිවර්තනයේ ක්‍රියාවකට ලක් කරන වෙලාවක් මේ වෙලාව. මේ පරිවර්තනීය යුගය නතර කිරීම තමයි මේ විජාතික බලවේග වල අරමුණ. ඒ නිසා ඒ විජාතික බලවේග වල අරමුණු ඉටු කරනවද නැද්ද කියන එක තමයි පාර්ලිමේන්තු මැතිවරණයේදී මේ රටේ ඡන්දදායකයා අභියස තියෙන ලොකුම අභියෝගය. ඒ නිසා අපි ඉල්ලනවා මේ බටහිර වටලෑමට ඉදිරි එරෙහි ජාතිකවාදී දේශප්‍රේමී ආරක්ෂාවක් මෞබිමටත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටත් ලබා දෙන්න ඕන. ඒ සඳහා බලවත් පාර්ලිමේන්තුවක් හදන්න ඕන. දෙමළ බෙදුම්වාදයට යටත් කරන්න බැරි, මුස්ලිම් ඉස්ලාම් අන්තවාදයට යටත් කරන්නත් බැරි, විජාතික බලවේගවල මුදල් වලින් යැපෙන මන්ත්‍රීවරුන්ට කේවල් කරන්නත් බැරි, බල සම්පන්න 3-2ක 100 මන්ත්‍රීවරු 150ක පාර්ලිමේන්තුවක් අපි හදන්න ඕනේ. ඉතින් ඒ සඳහා මගේ දිස්ත්‍රික්කය කල්තොත් දිස්ත්‍රික්කය රටේ දේශපාලන නාඩි හරියටම කියවන දිස්ත්‍රික්කය බොහොම ප්‍රගතිශීලී මිනිසුන්ගේ නායකත්ව භාෂා ඉතිහාසයේ තිබුණු දිස්ත්‍රික්කය කළුතර දිස්ත්‍රික්කය මන්ත්‍රී දුරටක් ගේන්න මොන මම කළුතර මගේ ජනයාට ආරාධනා කරනවා මේ ඓතිහාසික පරිවර්තන කාර්යයට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මේ ඓතිහාසික පරිවර්තන කාර්යයට අපේ දරුවන්ට ප්‍රීතිමත් ජීවිතයක් ලබා දෙන කාර්යයට අපේ මාතෘභූමියට සෞභාග්‍යම ගෙනෙන කාර්යයට අපේ ජාතියට සුසංගත නිදහස ගෙන දෙන මේ කාර්යයට ඔබේ දායකත්ව උපරිමයෙන් දීලා මන්ත්‍රී දුරටක් අපට හදලා දෙන්න කියන යෝජනාව කරනවා ඒ යෝජනාව ස්ථිර කරන්න පස්සෙන්දර කියලාත් කළුතර දිසාවේ ජනතාවගෙන් ඉතාම ආදරෙන් ගෞරවයෙන් බුදුන් වඳින අම්මට වඳින අත් දෙක උසල වැඳලා ඉල්ලනවා. දේශපාලන නියෝජිතයින් අපේක්ෂකයින් ඔවුන්ගේ බලාපොරොත්තු ඔවුන්ගේ ප්‍රතිපත්තිත් එක්ක රට ඉදිරියට රැගෙන යාම ඔබේ බලාපොරොත්තුව 225 දිනක් මේ සඳහා තෝරාපත් කර දීම අපි ඔබෙන් ඉල්ලන්නේ. ඔබේ මනාපයට ණය නැති පුද්ගලයින් පාර්ලිමේන්තුවට තෝරාපත් කර යවන්න ඔවුන්ගේ දැනුම අත්දැකීම භාවිතාව පිළිබඳව ඔබට කියවීමක් තිබෙනවා ඔවුන්ගේ නිපුණත්වය පිළිබඳ දැනීමක් තියෙනවා ඒ පිළිබඳව හිතලා නියෝජිතයින් පාර්ලිමේන්තුවට තෝරාපත් කරන්න කියන ඉල්ලීම අපි ඔබෙන් කරනවා. අපි ස්තුතිවන්ත වෙනවා කළුතර දිස්ත්‍රික්කයේ නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සංධානයේ නියෝජනය කරන ජයන්ත සමරවීර හිටපු රාජ්‍යමැතිතුමාට අද අපේ ආරාධනාවෙන් වැඩසටහන සහභාගී වීම පිළිබඳව බොහොම ස්තුති. බොහොම ස්තුති අපට මේ අවස්ථාව ලබා දීම ගැන Net FM Radio වල. යලිත් හමුවන බලාපොරොත්තු වෙතු අපි සමු ගන්නවා ප්‍රාර්ථනීය සැමට සුබ රාත්‍රියක් අයබෝවන්. Net FM Unlimited. Unlimited. බැලුම් ගලින් Nuki kata, Nuki kata, ta, 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 Nuki kata, ta.